හරි සර්ගේ අලුත් වෙබ්සයිට් එක ගැන ලස්සනයි කියලා කියනවා. හරි ඔන්න මේ මම බෝඩ් එක ගාවට එන්න. ගිය සතියේ පොඩෙන්නු මට කවුන්ට් එකක් පේන්න. පේමන්ට් සක්ටිව් කරලා නැද්ද? නෑ තාම නෑ. වෙබ්සයිට් එකේ තාම පේමන්ට්ස් දාන්න මේ මාසෙට අදාළ ලෙසන්ස් ටික දාලා නෑ. මම අද තමයි දාන්නේ. අපි ඊයේ පොඩි වීඩියෝ ඩෙවලොප්මන්ට් එකක් කරා වෙබ් එකේ දැක්කා. වෙබ් එක වෙනස් කරලා දිනවා. තව තව මේ ඉස්සරහට චූටි චූටි වෙනස්කම් ටික ඉන්ටර්ෆේස් එක විතරයි. ඉතින් වෙබ් එක ඇතුලේ වෙනසක් නෑ. හරි මේ හරි එනිවේ මොක ළමයි එහෙන කාලෙක ඉඳන් මට කිව්වේ සර් ඕක වෙනස් කරන්න කරන්න මොකද්ද ඔයාගේ අනිත් හැම එකම එක වගේ අයි වෙබ්සයිට් එක විතර නිකන් අමුතු කැත විදිහකට තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම වෙනස් කරන්න වෙලාවක් නැතුව හිටියේ. පස්සේ මේ මම වෙනම පෞද්ගලිකව දවසක් නිවාඩු දාලා ඩෙවලොපර් එක ගිහිල්ලා කතා කරගෙන අපි දැන් නා ඉඳගෙන මේ මම එයාට කියාගෙන කියාගෙන ගියා මෙහෙම මෙහෙම කරන්න කියලා. එයා ලස්සනට හදාන දාන ගියා. හරි අපේ ප්‍රශාන්ත නయ్యා රයිට්. ඉතින් මේ අපේ රිවිෂන් එකේ පළවෙනි දවස හරිද? මම අද එක්ක හිතන් හිටියේ මේ රිවිෂන් එක කියලා පොඩි සෙමිනාරයක් දාලා ඉවරලා මොන හරි ලොකු පාඩමක් සාකච්ඡා කරනවා කියලා. නමුත් අර ඒ ලෙවල් පන්ති මේ දවස්වල පටන් ගන්න කතන්දරෙත් එක්ක ඔයාලගේ වැඩේට පොඩ්ඩක් මේ සතියේ නිවාඩුවක් ගන්න කියන්නේ නිකන් අර පොඩි සහනයක් වට ගන්න වුණා. අපි ලබන සතියේ දිහාට මොන හරි දෙයක් කරන්න බලමු. හරි ඔන්න ළමයි මේ දැන් නැවතතාවක් මේ වැඩසටහනේ අරමුණ පැහැදිලි කරනවා නම් 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සම්පූර්ණ විෂය නිර්දේශයේ මුල ඉඳන්කට හරිද සාකච්ඡා කරන එක තමයි අපේ බලාපොරොත්තුව. මාස 6ක් ඇතුළත ජූනි මාසේ පටන් ගත්තා. දැන් ජූනි, ජූලි, අගෝස්තු, සෙප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් රයිට් මාස 6යි. ඩිසెంబර් වල එක්සෑම් තියනවා කියලා අපි උපකල්පනය කරමු. ඩිසెంబර් වල එක්සෑම් තිබ්බේ නැත්තම් මම තව දොරටත් ඉස්සරහට තව තව විෂය කොටස් කතා කරලා යනවා. ගිසතින් මම පැහැදිලි කරා මේ වැඩසටහන තුළින් අපි ලකුණු 95ක් ලකුණු 90ක් අතර ප්‍රමාණයක් එක්සෑම් එකට දාලා සාකච්ඡා කරන්න. පේපර් එකට 120ක් ගන්න පුළුවන්. අපි 120ම සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් 75ක් ගන්න ඕන කෙනාට 90ක් සාකච්ඡා කරලා දෙනවා. හරිද? පහුගිය අවුරුද්දේ පන්ති ඉවර කරනකොට ළමයි 7400ක් ලයිව් එකේ හිටියා මතකයි. හරි? ළමයි 1112ක් බල්ලා දිනවා ලයිව් ස්ට්‍රීම් එක. හරිද? YouTube එකේ. views ගන්න වැටුනා මං කිව්වා. හරිද? වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. මේ සම කරන්න කෙනෙක් නැහැ කියලා කිව්වේ. මම ඉතින් එහෙම තමයි. මම ගැන ඉතින් කියනවා. හරිද? සමහරු ගැන කියන්නේ නැහැ. සමහරු කියනවා අරු අරු ගැන කියනවා කියලා. එහෙම තමයි. වැඩේ කරලා දෙනවා නම් අනිත්‍ය වැඩක් නැහැ නේ. හරි. අපි අද කතා කරන්න යනවා පරිගණක වල දත්ත මැනීම. ඒක දාන්නක බලන්න මාතෘකාව. හරිද? දාන්නක බලන්න. අද ඉස්සෙල්ල දිනේ දානෝ. අද දිනේ කවද්ද? අද 2022 පස්වෙනි මාසේ 4 වෙනිදා. 6 වෙනි මාසේ 4 වෙනිදා. කවද පහ ගෙල්ලිවි? හරි. ඔන්න මේ 4 වෙනිදා සැලකිය යුතු ළමයි පිරිසක් ඇවිල්ලා ඉන්නවනේ. හොඳයිනේ. ඕගොල්ලෝ හැමෝම හෙට රෑ තියෙන පේපර් ක්ලාස් එකටත් එන්න ඕනේ. හරිද? අපි ලින්ක් එක දානවා හැම ඉරිදම රෑට. හරි. ලින්ක් එක දානකොට ඔයාලට පුළුවන් පහුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම සඳහා සජීවී වැඩසටහන සම්බන්ධයෙන් හැම ඉරිදම රෑ 8 ඉඳන් ගොඩදුරට 8 ඉඳන් මම දැන් කරන්නේ 10 දක්වා විතර පේපර් ඩිස්කෂන් එක කරයන් බලාපොරොත්තු වෙනවා. හරිද? 2022 මැයි මාසේ එකන පහුගිය මේ ඊයේ පෙරේදා තිබ්බ පේපර් එක තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන යන්නේ. සෙකන්ඩ් පාර්ට් එක. හරි ෆස්ට් පාර්ට් එක උත්තර ටික මම දාලා තියෙනවා. YouTube එකේ කමෙන්ටි පෝස්ට් එකක් විදිහට බැලුවොත් තමයි මේ කමෙන්ට්ස් 850ක් 900ක් කිට් වෙන්න තියෙනවා. මේ Tamanට ලකුණු කීයද? 34යි 35යි 39යි 40යි කියලා දාලා තියෙනවා. කට්ටිය පල්ලෙහාට බලාගෙන යන්න ගිය අවුරුද්ද එක්සෑම් ලියපු ළමයින්ට රිවිෂන් එකට ඇවිල්ලා මොකද වුනේ කියලා. උන් දාලා තියෙනවා කොහොමද මේ ලකුණු ගත්තේ? හරිද? මම කොහොමද ඒකට ඔයාලට සහයෝගය දුන්නේ? හරි. මට වෙන මේ ඉතින් මේ වැඩසටහනේ සාර්ථකත්වය ගැන කියන්න තවත් මේ උදාහරණ වශයෙන් නෑ. හරිනේ. මේ එක එක දවසර මම එක එක කැලේ උගන්වන්නේ. මම කිව්වනේ විෂය නිර්දේශයේ තැන් තැන් වලින් මේ මෙම් පැන පැන උගන්වන්නේ. ඔයා අනිවාර්යෙන් මාස 6ක් පන්තියට එන්න ඕන එක දිගට නොකඩවා. හරි. මේ මාස 6 තුල මම ඔයාලට අදාළ කරුණු ඔක්කොම ටික බොහොම පැහැදිලිව එක උඩ එක යන්න නැති වෙන්න එකම මේ කාර්යය නැවත නැවත සාකච්ඡා කරන්න නැති වෙන්න ලස්සනට පිළිවෙලට පැහැදිලිව සාකච්ඡා කරනවා. හරිද? 450ක් විතර ලයිව් එකේ ඉන්නවා. YouTube එකේ තැති කට්ටිය
ලබන සතිය වෙද්දි මේ පන්තියේ link එක අපි දාන්නේ නැහැ groups වලට. ඔයාලට ලබන සතිය වෙද්දි අපේ website එකට ගිහලා icitfromabc.com අලුතෙන් account එකක් හදලා revision එක මම තාම add කරලා නැහැ. මම දැන් අද add කරන්නම්. හරිද? ඒකට අදාළව ඒ අදාළ මුදල ගෙවලා website එකෙන් link එක click කරලා join වෙන්න පුළුවන්. සහ පහුගිය සතිය අපි ඔය call promotion එකක් පොඩි කරා. ඔයාලේ groups සම්බන්ධයෙන් මම හිතන්නේ එතන ඔයාලට කතා කරපු number එක තියෙනවනේ. ඒ කතා කරපු number එකේ අක්ක කෙනෙක් නේද කතා කරේ? සමහර ළමයි කියනවා සර් අක්ක කෙනෙක් කතා කරලා ඇහුවා මල්ලියෝ පන්ති එනවද කියලා ඇහුවලු. ඉතින් සර් එන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා කියනවා. හරිද? මේ හරි. මොකද්ද? දැන් ඒ අක්කටම කතා කරලා අහන්න මට වෙබ්සයිට් එකට යන විදිහ තේරෙන්නේ නැහැ. නැත්තම් ක්ලාස් එකට සල්ලි ගෙවන විදිහ තේරෙන්නේ නැහැ. චුට්ටක් පැහැදිලි කරන්න බැරිද කියලා. එතකොට ඒගොල්ලෝ පැහැදිලි කළාද? මම හිතන්නේ ඔයාලා ඔක්කොටම ડોකියුමන්ට් එකක් දාලා තියෙනවා වෙබ්සයිට් එකට සම්බන්ධ වෙලා මුදල් ගෙවලා ඒ අදාළ පන්තියට සම්බන්ධ වෙන විදිහ විස්තර තියෙනවා. කරදර කරන්නේ නැතුව ඒක කියවන ෂේප් එකේ වැඩේ ගොඩ. හරි හරි ඈ මේ පන්තියට අටට දාගමුකෝලු බලමු අපි බලමු හරි විල් සී ආ රයිට් මට පොරොන්දු වෙන්න බෑ නමුත් අපි බලමු හරි අපි අද කතා කරනවා මම ආයෙත් කියන්නේ මොකද්ද data representation methods in computers නෑ data representation methods නෙමෙයි අපි කතා කරන්නේ මොනවද data measuring units in computers ඔන්න හරි සිංහලෙන් ලියන්න පරිගණකවල ඩිවිෂන් වල අලුත් පොතක් ගන්න ළමයි හොඳලා මේ වගේ මේක ලියෙන්නේ නැහැ නේ බලන්න පොඩ්ඩ අලුත් පෑන චුට්ටයි ළමයි අපි පෑන සම්බන්ධ තාක්ෂණික දෝෂයක් තියෙනවා හරි පරිගණක වල දත්ත මැනීමට භාවිතා කරන ඒකක රයිට් දන්න කොටසක් නේ දන්න කොටසක් හරි අද මාර කොලිටීස් වලු නේ අද කොලිටී නෙමෙයි වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ අද මගේ බෝඩ් එක පොඩි ඒක නිසා ලියනේම ටිකක් ලොකුවට පේනවා මේ මම මෙහෙම අත දික් කරපම් බෝඩ් එක මෙච්චරයි වෙන්දට මම අත දික් කරපම් බෝඩ් එක තියෙනවා එහෙන පතරංගයක් විදියට අද කුරුණෑගල ගෙදර නෙමෙයි අපි ඉන්නේ කඩවත ගෙදර ස්ටුඩියෝ එකේ ඒකයි හේතුව හරි මේ ඉදිරියේදී ඔයාලා ක්ලාස් එක දිගටම කරන්නේ කඩවත ගෙදර ඉඳන් පේපර් ක්ලාස් එක කරන්නේ කඩවත ගෙදර ඉඳන් හරි හරි මේක දන්න ඕනේ චුට්ට චුට්ට අප්පෝසර් රෝග අපි දන්නවා ඌක උගන්නන්න තද එන්න කිව්ව කියලා වෙලා දැන් දමල ගාලේ යන්න දැස් වෙන්න එපා දන්න දේවල් ගොඩාක් මම සාකච්ඡා කරනවා හරි බිට් බයිට් මෙගා බයිට් කිලෝ බයිට් ගිගා බයිට් දන්නවනේ ඔව් දන්නවා රයිට් බලන්නකෝ මේ මිනිස්සුන්ට මොනවා හරි මැනගන්න ඕන වෙන්නේ ඇයි මිනිස්සුන්ට මොනවා හරි මැනගන්න ඕන වෙන්නේ ඇයි අපි කඩේ යනවා මම මේ පාඩම් පටන් ගන්න එහෙම කඩේ ගිහලා මුදලාලිගෙන් අහනවා මේ මුදලාලි මට හාල් කිලෝ 10ක් දෙන්න ඕ දැන් මේ දසල හාල් කිලෝ 10ක් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ සල්ලි තියෙන මිනිස්සෙක් වෙන්න ඕන හරිද රයිට් මෙන්න බලන්නකෝ ඒ ඉල්ලන එක මේ මොනවද ඉල්ලන්නේ 10ක් ඉල්ලනවා මේ තමයි amount එක හරිද මොන වගේද ඉල්ලන්නේ කිලෝග්‍රෑම් වලින් මාව පේන්න තියෙනවට ඔයාලට ලියන එක පේනවනේ ද ෂේප් රයිට් අල්ල නෙමෙයිද සර් හරි අල්ල කිලෝ 10ක් ගන්නවා අපි කඩේ ගිහින් හරිද ICT එක පුදුම සම්බන්ධයක් තියෙන්නේ අල වලට හරිද දැන් ඔන්න මේ අල කිලෝ 10ක් අපි ඉල්ලනවා මිස මම මුදලාලිට කියන්නේ නැහනේ මුදලාලි මට අල ග්‍රෑම් 10000ක් දෙන්න කියලා එතකොට මුදලාලි මොකද හිතන්නේ මං ගැන මුදලාලි හිතනවා මූණම් පිස්සෙක් හරිද මූණම් පිස්සෙක් කියලා ඒතර මං හිතන්නේ ඔයාලට අවශ්‍යතාවය දැනටමත් තේරලා ඉවරයි දත්ත මැනීමේ එක කියලා જાතියක් හැදෙන්න අවශ්‍යතාවය දැනටමත් තේරලා ඉවරයි මොකක්ද අවශ්‍යතාවය හරිද මේ amount කියන්නේ ඔන්න මං සිංහලෙන් ලිව්වොත් එහෙම පොඩ්ඩක් ඉන්න ප්‍රමාණය සහ ඒකකය ප්‍රමාණය සහ ඒකකය බලන්නකෝ මෙන්න මේ ප්‍රමාණය 10 ගුණයකින් වැඩි වෙනකොට
multiplied by 1000 10 10 වැඩි වුණාම 10 1000 එනවා මෙන්න මේ ඒකකය මොන වෙනවද කියන්නකෝ 10 ගුණයකින් පොඩි වෙනවා කිලෝග්‍රෑම් එකට වැඩි ග්‍රෑම් එක කියන එක 1000කින් අඩුයි 10 ගුණයකින් අඩුයි දැන් ළමයි අපිට මේ මොකටද මේ ඒකක ඕන වෙන්නේ හරිද ඕ ලෙවල් කරලා ඉවරයි ඒත් තාම යනවලු කම්මැලිලු හරිද හරි ඒක ළමෙක් කියනවා හරි ඒ ලෙවල් ක්ලාස් එකෙන් ඒ ලෙවල් ක්ලාස් එකට හරි ඔන්න මේ සීන් එක මිනිස්සුන්ට ළමයි ලොකු ප්‍රමාණවලින් ලොකු ප්‍රමාණවලින් කතා බහ කරනකොට ගණනය කිරීම කරනකොට වරදින්න තින්නට කඩ වැඩි හසුරවන්න අමාරුයි ආදී වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා හරිද ඒ කියන්නේ නිකන් ග්‍රෑම් 10000ක් ග්‍රෑම් 25000ක් ග්‍රෑම් ලක්ෂයක් කියලා අපි කතා කරනට වැඩිය අපිට ලේසි මෙන්න මේ යුනිට් එක ලොකු කරගෙන ප්‍රමාණය පුළුවන් තරම් හැකියතාක් පොඩි කරගන්න එක දැන් අපි රුපියල් වලින් ගණන් කරනකොටත් එහෙමයි රුපියල් 1000යි රුපියල් 10000යි ලක්ෂයයි කියලා හා රයිට් 1 මිලියන් ඊට පස්සේ 1 බිලියන් කියලා කැටි කරගන්නවා එකයිනේ ප්‍රමාණය මොනවාගෙන්ද මිලියන වලින් හරිද අපි රුපියල් 100ක් 1000යි කියලා කියන්නේ නැහැ 1000 100ක් කියලා අපි ගණන් කරන්නේ අපි කියන්නේ ලක්ෂයයි කියලා කියන්නේ එක වචනයක් කියන්නේ හරි මිලියන් එකයි කියලා කියන්නේ අයිඩියා එක හරි මෙන්න මේ විදිහටම රයිට් පරිගණකවල මිනිස්සු මුලින් මුලින් කාලේ දත්ත නිරූපණය කරන්න මේ දත්ත මනින්ද පාවිච්චි කරලා තියෙනවා යුනිට්ස් මොන බලන්න සීන් එක හරි මොකක් සීන් එක අපි පරිගණකවල දත්ත මැනීමට භාවිතා කරන කුඩාම ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද බිට් එක අද හෙනම පොඩි කොටසක් අද උගන්වන්නේ බිට් එක කවුද මේ වයිට් බෝඩ් එක ෂෙයා කරන්න හරිද පුතා හරිද හරි වයිට් බෝඩ් එක ෂෙයා කරන්න පුතා එහෙම කරන්න එපා හරිද හරි මං ගන්නන්න ඔය අහන් ඉන්න හරි 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 මොනවා හරි අහගන්න ඕනේ නේද නිකන් පුතා කියලා හරි අහගන්න ඕන හරි ඔන්න මේ දැන් ඔන්න බිට් එක අර්ථ දැක්වීමක් ළමයි බිට් එක කියන්නේ කම්පියුටර් එකක තියෙන චූටිම දත්ත මැනීම ඒකකේ කම්පියුටර් එක අපිට නිරූපණය කරන්න තියෙන දත්ත වර්ග මට කියන්නකෝ බලන්න මම මෙහෙම දෙයක් කියන්නම්කෝ හරිද රයිට් අපිට කම්පියුටර් එකේ නිරූපණය කරන්න තියෙන දත්ත වර්ග මොනවද ෆොටෝස් අපිට මතක තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවා මම මේ බිට් එකට එන්න හදන්නේ පොඩ පොඩ හරි ලස්සනට මම පැහැදිලි කරලා දාන්න දෙන්න යන්නේ හරිද රූප හරිද ඕඩියෝ මතක තියාගන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා ශබ්ද හරිද වීඩියෝ මතක තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවා සිංහලෙනුත් කියන්නේ වීඩියෝ කියලම තමයි හරිද ඊට පස්සේ ටෙක්ස්ට් අපිට අක්ෂරමය දත්ත අක්ෂර කියන්නේ අකුරු විතර නෙමෙයි ඉලක්කම් අවුනත සංකේත මෙන්න මේ එක එක જાති අපිට මතක තියාගන්න සිද්ධ වෙනවා නේ ළමයි හරිද මේ එක එක જાති කම්පියුටර් එක ඇතුලේ මතක තියාගන්නකොට රයිට් මේවා අපිට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා පරිවර්තනය කරන්න යම්කිසි ක්‍රමයකට මෙන්න මේ පරිවර්තන කර ක්‍රමයට අපි කියනවා කෝඩින් සිස්ටම් එකක් කියලා ඔන්න අපි කියනවා කේත ක්‍රමයක් හරි කේත ක්‍රමයක් කියලා කියනවා කේත ක්‍රමයක් පාවිච්චි කළා මේ රැදයි වගේ නිකන් හරි කේත ක්‍රමයක් පාවිච්චි කළා අපිට සිද්ධ වෙනවා මේවා ඔක්කොම ටික මොනව බවට පත් කරගන්නද 1 and 0 තියෙන ෆයිල්ස් බවට පත් කරගන්න. ඔන්න මේ ෆයිල් එකේ තියෙන ඔක්කොම ඒවා එක්ක එක ඒවා එක්ක බිඳු ඒවා. පට්ට ඇදලා ඉන්න මම මේ අඳිනේ. මොකද්ද මේ what is this? හරි. රයිට් දැන් හරිනේ. හරි ඔන්න මේ කොච්චර වෙලා තියෙද? සමහර 11 හමාර විතර නකම්. රයිට්. අද වැඩි වෙලා කරන්නේ නැහැ. බලන්න දවස් එපා වුණොත් එහෙම නිකන් එපා වෙනවා. හරි. ලබන සතිය ඉඳන් අපි ලස්සනට පැය දෙක පැය තුන සමහරට තුනක් නම් කරන්නේ නැහැ ඔය කිව්වට. අර වැඩ ඉවරුනේ නැත්තම් කරනවා. එකේ බින්දුව වලට පරිවර්තනය කරගත්තට පස්සේ තමයි අපි දත්ත මේ මේ මොනවද data representation technologies එක එක තාක්ෂණ අපි කියමුකෝ හරි කමක් නැහැ දත්ත data representation methods මම ලියන data representing
technologies මම මෙහෙම ලියන්නම් දත්ත නිරූපණය කරන තාක්ෂණ මෙන්න මේ දත්ත නිරූපණය කරන තාක්ෂණ පාවිච්චි කළා මොනව තාක්ෂණ ළමයි ඔයාලා දන්නවා මැග්නටික් හරිද ඔප්ටිකල් අපි පස්සේ කතා කරමු මේ ඔක්කොම ටික නැවත වතාව චුම්බක විදිහට චුම්බක ලක්ෂණ පාවිච්චි කළා දත්ත නිරූපණය කරන්න පුළුවන් ඒ කියන්නේ මැග්නටික් අංශුවක් ගත්ත මැග්නට් එකක් ගත්තාම හොඳට හංගෙන්නේ මේ කියන කතාව හරි මේ වාට බොහොම බොහොම ගේමක් නැතුව කිසිම දෙයක් මතක තියාගන්න නැතුව මේ පාඩම් පැහැදිලිව අවබෝධ කරගන්න දාලා කරු ටිකක් මම මේ කියන්නේ කියන්න වෙලා යනවා ඉක්මනට කිව්වොත් පාඩම් කරන්න වෙන වෙලාවක් යනවා හිමීට කිව්වොත් පාඩම් කරන්න ඕනේ නැහැ හරිද අය ඔළුවට යනවනේ අපි ගන්නවා මැග්නට් එකක් බා මැග්නට් එකක් ගන්නවා නෝත් පෝල් එකයි සවුත් පෝල් එකයි තියෙනවා නිල් පාටයි රතු පාටයි දෙකද තියෙනවා කඩනවා මැද්දෙන් දෙකට මොකද වෙන්නේ නෝත් පෝල් එක යන එක අතකට සවුත් පෝල් එක යන අනිත් අතට එහෙමද කියන්නකෝ බලන්න බා මැග්නට් එකක් දෙකට කඩපුවම මොකද වෙන්නේ කියන්නේ එහෙම එනවනම් හරි ෂෝක් කරද රයි හරිද හරි හරි දෙකට කඩපුවාම ආයෙත් එන්නේ මොනවද දෙකක්ද ආයෙත් එන්නේ බා මැග්නට් දෙකක් ඒ දෙකටත් වෙන වෙනම තියෙනවා මොනවද වෙන වෙනම තියෙනවා ආයෙත් නෝත් පෝල් එකකුයි සවුත් පෝල් එකකුයි චුම්බක උතුරක් සහ දකුණක් තියෙනවා ඒක දෙකට කඩපුවාම ආයෙත් එනවා ඒක දෙකට කඩපුවාම ආයෙත් එනවා ඔහොම ඔහොම දැන් ඔයා පිළිගන්න ඕන මැග්නට් එකක් හැදලා තියෙන්නේ චූටි චූටි මැග්නටිකල් පාටිකල්ස් වලින් නම් හරිද ඔන්න ඔය මැග්නටිකල් පාටිකල්ස් අපිට පුළුවන් කඩාගෙන 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 යන්න අන්තිම පාටිකල් එකට නෝත් පෝල් එකකුයි සවුත් පෝල් එකකුයි තියෙන්න ඕන පිළිගන්න කට්ටිය අතසන්නක බලන්න නැත්නම් අවසාන ලොකුවට තිබ්බ මැග්නට් එකට නෝත් පෝල් එකක් සවුත් පෝල් එකක් හැදෙන විදිහක් නැහැ හරිනේ කතාව හරි ඔන්න අදහසක් ආවා හරි අත උස්සන්න කිව්වම අත උස්සන්න රෙස්පොන්ස් එකක් දෙන්න කිව්වම රෙස්පොන්ස් එකක් දෙන්න පුළුවන් තරම් තමයි ගොඩක් හිටියර ප්‍රශ්නයක් නැහැ හරි ඊළඟට අපිට මේ රූප රූප විදිහට මතක තියා දැන් ඔයා ඔයා මේ හිතන්නකෝ ගමනක් යනවා අලුතෙන් අලුත් පාරක වෙන කොහේ හරි දන්නේ නැති තැනකට දැන් ඔයාට ඒ තැන් තැන් වල තිබ්බ එක එක දේවල් මතක හිටිනවානේ කඩවල් මතක හිටිනවා හන්දි මතක හිටිනවා සමහර මෙතනින් මමට හැරෙන්න ඕනේ ගස් මතක හිටිනවා පාර මැද්දේ බෝගහක් තිබ්බා මිනිසුන්ගේ මතකේ මන් දන්නේ කොහොමද මතක තියාගෙන ඉන්නේ කියලා නමුත් අපිට ආපහු ආවර්ජන වෙනකොට ටක්ටක් ගාලා ඒව මොනවද මතක් වෙනවා රයිට් මේ මෙන්න අර ගහන්නේ අර මේ මෙතන හන්දියනේ අපිට ආය දවසක් ඒ ගමනම යනකොට මොනව කරන්න පුළුවන්ද අර මතකේ අවදි කරලි වෙලා ඒ මතකේ පාවිච්චි කරන්න පුළුවන් හරිද පරිගණක වල මතකේ හරි පුදුමාකාරයි හරි රයිට් පරිගණක වල මතකේ ගත්තා මිනිස්සුන්ගේ මතකයත් එක්ක සංසන්දනය කරද්දී ඒක විශේෂ වෙන්න හේතුව හරිද ළමයි පරිගණකේ මතකයේ කියන එක 100ට 100ක් දීර්ඝ කාලීනව මොනව හරි මතක තියාගෙන ඉන්න සඳහා භාවිත කරන්න පුළුවන් අමතක වෙන්නේ නැතු ඔයා අවුරුදු 25කින් ඇවිල්ලා කම්පියුටර් එක මතක තියාගත්ත කෝදෙන්ඩොක් කිලිල්ලුවත් එයාට ඒ මතක තියාගත්ත එක 100ට 100ක් හරියට මතක ෆිල්ම් එකක් මතක තියා ගන්නවා හරිද ෂාරුක් ඛාන්ගේ හිතන්නකෝ දැන් ෂාරුක් ඛාන් වෙනකොට අපි අවුරුදු 25කින් බලද්දි සලමන් ඛාන් ඉන්නේ එහෙම වෙනවද එහෙම වෙන්නේ නැහැ හරිද රයිට් අපි මොනවා හරි දෙයක් මතක තියා ගත්තා නම් ඒක ඒ විදිහටම අපව ආවර්ජන ගන්න පුළුවන් කාලයකට පස්සේ හරිද රයිට් දැන් හිතන්නකෝ මිනිස්සුන්ට මතක තියාගත්ත දේවල් දැන් ඔයාට මෙහෙමනේ මිනිස්සුන්ගේ මතකයේ 100ට 100ක් කියපු ගමන් මතක හිටින එකක් නම් විභාග තියන්න ඕනේ නෑනේ මම ඔයාලට මෙහෙම කතා කරලි වෙලා පැහැදිලි කරලා දීපුවාම ඔක්කොම ටික ඔයාලට මතක තියෙන්න ඕනේ විභාගෙට ලියපුවාම ඔක්කොම වලට 100ක් එන්න ඕනේ අයියේ මතක් කරලි වෙලා ලියන්න තියෙන්නේ හරිද මතකේ ආවර්ජනය වෙන්නේ නැති සහ මතකේ මතක තියාගන්න අවස්ථාවේදී ಗබඩා වෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ට තියෙන්නේ හරිද ඔය විභාග වලින් බලන්නේ මිනිස්සෙක්ට හැකියාවක් ස්කිල් එකක් තියෙනවද කියන කාරණේ නෙමෙයි ගොඩක් දුරට මොකද්ද බලන්නේ මිනිස්සුන්ට මතකයිද කියලා බලන්න හරි කැතයි මේ සිස්ටම් එක හරිද එහෙම නෙමෙයි කරන්න ඕනේ සාමාන්‍යයෙන් ස්කිල්ෆුල් මිනිස්සෙක් බිහි වෙන්න නම් ඔයා හිතන්නකෝ මං මගේ ජොබ් එකට මං ගාවට කට්ටිය ගන්නකොට මං උන්ට පේපර් එකක් ලියන්න කියලා වෙලාව ලකුණු බලන්නේ නැහැ. හැබැයි මං උන්ව කතා කරලා බලනවා කෝල් එකේ. උගේ කමියුනිකේෂන් ස්කිල්ස් කොහොමද? සමහර වෙලාවන් කතා කරනකොට නේ වචන පැටලෙනවා. මං උන්ව ගන්නෙ නැහැ. හරිද? මගෙත් එක්ක කතා කරන වචන පැටලෙන ළමයි උන්ට බෑනේ වෙන එකෙක් කතා කරා. හරි? සමහර පොරොල් වල ඉන්නවා නිකන් විවිධාකාර ප්‍රශ්න තියෙනවා ඒගොල්ලෝගේ. හරිද? එක්කෝ නිකන් කම්මැලි යන්නේ මං ඒව බලන්න. මිනිස්සෙක් මොන හරි වැඩකට තෝරගන්නකොට විභාගයක් තියෙනවා කියන එක ඇත්තටම සාර්ථක ක්‍රමයක් නෙමෙයි ඉතින්. හරිද? මතකේ ආවර්ජනය කරන්න ඕන කෙනෙකුට පුළුවන්. අනිත් එක ඔක්කොම මතක තියාගන්න ඕනේ වටේ කොලේක ලියන්න ගිහලා බලාගෙන ලියන්නත් පුළුවන්. එතකොට හොයන්න බෑ කවුද මතකෙල් ලිව්වේ? කවුද කොලේ බලලා ලිව්වේ කියලා. පිළිගන්න කට්ටියත් උසන්නක බලන්න මං කියන කතාව. අපේ රටේ විභාග ක්‍රමේ ෆේල්. හරි? හැබැයි ස්කිල් එකක් චෙක් කරලා බලලා දැනකදී හිතන්න ඔයාලා දුවගෙන ගිහලා පයින්න ගියා කියලා මොකක් කරේ උඩින්? දැන් කොලේක ලියන්න යන්න පුළුවන්ද පයින්න විදිය බෑනේ. පැනලම් බලන්න ඕනේ. හරිද? රයිට්? පැනලම් බලන්න ඕනේ. හරි මොන හරි එකක් හදන්න කිව්වොත් එම් නිකන් නිර්මාණය කරන්න කිව්වොත් එම් මෙන්න මේ වාට උගන්නපු දේවල් වලින් මෙන්න මේක නිර්මාණය කරලා පෙන්නන්න කිව්වොත් එම් බැරි කාට බෑලවයි එහා පැත්තකයි බලන් හදන්න බෑ තේරෙනවද තාම රයිට් ස්කිල්ස් තමයි ඕනේ හරි ඔන්න
ඔන්න මේ ෆොටෝස් ඔඩියෝ වීඩියෝ ටෙක්ස්ට් ඔය ඔක්කොම කෙහෙල් මල් ටික අපි මොකරි කේත ක්‍රමයක් පාවිච්චි කරලා 10 බවට පත් කරනවා මෙන්න මේ ටෙක්ස්ට් මෙන්න මේ කේත ක්‍රමයක් පාවිච්චි කරලා 10 කරන ක්‍රමයකට තමයි අපි කියන්නේ මොනවද ASCII කියලා මෙන්න මේක මතක කරගත්තේ අද සම්බන්ධව මම රිවිෂන් එකේ තව තැනකදී මේක සාකච්ඡා කරනවා දවසක කවදා හරි right ASCII කියලා කේත ක්‍රමයක් තිබ්බා Unicode කියලා කේත ක්‍රමයක් තිබ්බා මතකද මේ හැම එකෙම කරන්නේ මොකද්ද මේ හැම එකෙම කරන්නේ අකුරු අරගෙන මෙන්න මේ කේත ක්‍රමය හරහා 10 බවට මතක මේ පත් කරලා පරිගණකයේ මතකය තුළ මොනෝහරි තාක්ෂණයක් පාවිච්චි කරලා මතක තියාගන්නවා උදාහරණයක් විදිහට මැග්නටිකල් තාක්ෂණයෙන් අපිට පුළුවන් හරිද මේ තියෙන මැග්නටික් පාටිකල් එකක් කියලා හිතන්නකෝ හාල් ඇටැක් වගේ එකක් ඈ මේ පැත්ත නෝත් මේ පැත්ත සවුත් කියලා ගත්තොත් අපි හැමතිස්සෙම නෝත් කියන්නේ එකයි සවුත් කියන්නේ බිඳුවයි කියලා පොඩි සම්මුතියක් දාගත්තොත් අපිට පුළුවන් පොළවක මැග්නටිකල් පාටිකල් අතුරලා ඒවා අනිත් පැත්තට හරව හරව 1010 පැටර්න් එකක් ගබඩා කරගන්න උඩින් නම් බලද්දි නෝත් පෝල් එකක් පේනවනම් ඒක 1 එකක් උඩින් නම් බලද්දි සවුත් පෝල් එකක් පේනවනම් ඒක 0 එකක් 10 මාරු කර කර මැග්නටිකල් පාටිකල්ස් ලස්සනට ගබඩා කරලා අපිට උඩින් නම් බලන්න පුළුවන් 10 පැටර්න් එකක් ඒක දිහා කවද බැලුවත් අපිට පුළුවන් ආපහු පාරක් 10 පැටර්න් එකෙන් නැවත වතාවක් මෙන්න මේ 10 පැටර්න් එකෙන් මොකක් හදාගන්නද ඒ අදාළ අක්ෂරය හෝ ශබ්දය හෝ රූපය හෝ මොනකෙ හැම මලක් හරි හදාගන්න පුළුවන් හරිද ඔප්ටිකල් ස්ටෝරේජ් වලින් CD DVD Blu-ray වල මොකද වෙන්නේ අපි ගන්නවා ටයිල් කරපු පොලවක් කියලා දන්නකො හරිද එක කියන අවස්ථාවේදී අපි ටයිල් එක ඉතුරු කරනවා බිඳුව කියන අවස්ථාවේදී ටයිල් එක ගලවනවා දැන් ටයිල් කරපු පොලවක ලස්සන මෙහෙම තියෙනවා ටයිල් සෙට් එකක් 1010 පිළිවෙලට අපි ටයිල් ගලවන් ගලවන් යනවා දැන් කවදා ඕක දිහා උඩින් නම් බැලුවත් මොකද වෙන්නේ අපිට පේනවා 10 පැටර්න් එක ආපහු පාරක් එකකින් අපිට පුළුවන් මෙන්න මේ අදාල් දත්ත නිර්මාණය කරගන්න තේරෙනවද කතාව තේරෙනවා රයිට් ඔය CD වල ටයිල් නෙමෙයි තියෙන්නේ මොනවද තියෙන්නේ ස්මූත් සර්ෆස් එකක් ප්ලාස්ටික් වලින් හදපු උණු වෙන ප්ලාස්ටික් වලින් හදපු ප්ලාස්ටික් කියන්නේ මොකක් හරි එක්තරා මැටීරියල් එකකින් හදපු ප්ලාස්ටික් මොකක් හරි සර්ෆස් එකක් ස්මූත් හරිද හරිම සිනිඳුයි රයිට් ෆ්ලැට් මයික්‍රොස්කෝප් එකෙන් බැලුවත් ලස්සනට එක පිළිවෙලට තියෙන්නේ අපි ලේසර් ලයිට් එකක් ගහලා ඉවරලා සමහර තැන් උණු කරනවා වලවල් හැර වලවල් තියෙනවා කඳු තියෙනවා වලවල් තියෙනවා කඳු තියෙනවා 1 තියෙනවා 0 තියෙනවා 1 තියෙනවා 0 තියෙන විදිහට දත්ත මතක තියාගන්න පුළුවන් මට ඔක්කොටම කලින් මෙන්න මොනවා හරි දත්තයක් පරිගණකය තුළ කේත ක්‍රමයක් පාවිච්චි කරලා 10 කරලා මතක තියාගන්න ක්‍රමෙයි මතක තියාගත්ත එකක් හරිද කේත ක්‍රමයක් පාවිච්චි කරලා ආපහු තිබ්බ එක බවට පරිවර්තනය කරගන්න ක්‍රමෙයි තේරිච්ච කට්ටිය තුසන් බලන්න යස් නිකන් මං අදහසක් දුන්නේ හරිද රයිට් හරි නිකන් මෙන්න මේ යටම කෑල්ල ලියන්නකො බලන්න මේ 1000 මේ අල අල අලගත් එක ඕනේ නැහැ මේක ඕනෙත් නැහැ ෂේප් එකේ දැන් පරිගණකයේ දත්ත මැනීමේ එක කියලා ලියලා අපි මේ දත්ත මතක තියාගන්න ක්‍රමය ගැන පොඩ්ඩක් ආවර්ජනය කරමු මම මේක ඉතුරු කෑල්ල වෙනම දවසක් කරනවා හරිද කොහොමද මේ මැග්නටික් ස්ටෝරේජ් වල ඔප්ටිකල් ස්ටෝරේජ් වල දත්ත ගබඩා කරගන්න කියන කාරණය මම වෙනම දවසක් අරගෙන කතා කරනවා මේ කෑල්ල හරිද ඊට පස්සේ කොහොමද මේ අක්ෂර 10 බවට පත් කරගන්නේ කේත ක්‍රමයක් පාවිච්චි කරලා කියන මෙන්න මේ කෑල්ල මම වෙනම දවසක් කතා කරනවා අද කතා කරන්නේ මේක ඇතුලේ ගබඩා කරාට පස්සේ කොහොමද ඒවා මනින්නේ කොච්චර ගබඩා කරාද කියලා ප්‍රමාණාත්මක වශයෙන් මනුම් කරන හැටි තමයි අද කතා කරන්නේ ටක් ගාලා දාන්න බලන්න ටක් ගාලා දාන්න ඉක්මනට දාන්න ඔය ටික දහනවා එක පුරා මෙන්න මේ ටික මෙතනින් පල්ලෙහා ටික මේ ටික ලියන්නකෝ පොඩි අදහසක් දාන්න හරි සර්ෆස් එක අදලා තියෙන මර්කරි වලින් ඉන්නවා හා රයිට් හරි ඉවරයිද මට ඉවර කට්ටියද සර් ඉක්මන් කරන්න ඕන තාම ලියන කට්ටිය ඉක්මන් කරන්න come on explanation පට්ට සර්ලු thank you මට ඕනේ මේ විෂය කෑලි කෑලි කරලා ඉවරලා ලස්සනට වලට හසුරවන්න පුළුවන් වෙන්න ඔළුවට දාන්න. හරිද? ඊට පස්සේ එතනින් එහාට මේක ඉගෙන ගන්න කොහොමද? software engineer එකක් වෙන්න කොහොමද? හරිද? Taman ගුරුවරයෙක් වෙනවා නම් ඒ කාලෙක ගුරුවරයෙක් වෙන්න කොහොමද කියන එක තියෙන ඔයාගේ අතේ. මට ඕනේ සංකල්පය පැහැදිලි කරන්න. මේක ඔයා
හිතන්නක ෆොටෝස් වීඩියෝස් ඔඩියෝ ටෙක්ස්ට් අනම්මනම් කොහොමද 10 කරලා මතක තියාගන්නේ කේතක්‍රමයකින් කියන එක අවබෝධයක් නැතුව සමහර ළමයින්ට ASCII වලින් ප්‍රශ්නයක් දුන්නොත් උත්තර ලියන්න පුළුවන්. ඌ දන්නේ නැහැ මොකක්ද ASCII කියන්නේ. ASCII කියන්නේ මොකද්ද? මේ මොන කෙහෙම්මලක් හරි අරගෙන 10 කරන ක්‍රමයක්. තේරෙනවද? මේ පන්ති අදද පටන් ගත්තේ. ඔව්. රයිට්? හරි. අද කියන්නේ මේ පන්තියද මීට අවුරුදු 1 මාසකට 2කට 3කට කලින් පටන් ගත්ත පන්තියක්. ඔන්ලයින් එකේ. හරි? අද තමයි ඔයාලගේ පන්තියලා දාලා රිවිෂන් එක පටන් ගත්තේ. අපි මේක දිගටම සෙමස්ටර් අතර කන්ටිනියු කරලා යනවා. ඔයාලට පුළුවන් පන්තියේ මුදල් ගෙවල සම්බන්ධ වෙන්න මේක ෆ්‍රී ක්ලාස් එකක් නෙමෙයි. මම අද මාසේ පළවෙනි දවසේ ඉඳන් මේ ෆ්‍රී ලින්ක් එකක් දාලා තියෙන්නේ. හරි රයිට් රිවිෂන් එකේ ෆීස් කීයද 1500 මාසෙට හරි ඒක ගෙවුවා කියලා පාඩු වෙන්නේ නැහැ මාස 6 වෙනකන් ගෙවන්නදී හරි මුළු විෂය නිර්දේශයම නැවතවතාවක් ආවර්ජනය කරලා දෙනවා හරි ග්‍රේඩ් එක බලපානවද නැහැ නැහැ 10 ශ්‍රේණියටත් කමන්නේ නැහැ ඉතින් ඕන්නේ නිකන් ටිකක් ටිකක් ඕනට වැඩි නමුත් කමක් නැහැ ඉතින් ආවට. ලබන අවුරුද්දේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ රිවිෂන් එකට එන්න මේ අවුරුද්දේ පොඩ්ඩක් සද්ද නැතුව ඉඳලා පාඩු යාතල්ලකින්. හරි. දැන් මම මොකද කොච්චර කලින් ඉගෙන ගත්තත් එක්සෑම් එක තියෙන්නේ මේ අදාළ කාලෙට දැන් ආය අත උසන්න බෑ ටක් ගාලා. පේපර් ක්ලාස් එකේ ෆීස් කීයද? පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන් නොමිලේ කරන්න. සම්පූර්ණයෙන්ම නොමිලේ. ටෝටලි ෆ්‍රී. රයිට්. හැම ඉරදම ඔයාලට YouTube එකේ පේපර් ක්ලාස් එක බලන්න පුළුවන්. හරි මම මතක ප්‍රෝග්‍රෑම් පාඩුවට මැද්ද සෙට් කළා සර් වීඩියෝ ඉල්ල කරදර කරේ මම ප්‍රෝග්‍රෑම් ගොඩ දාගත්තා වෙරි ගුඩ් එල නියමයි වැඩේ කරගත්තා නම් එච්චරයි හරි නෝමල් ක්ලාස් කියන්නේ ෆිසිකල් ක්ලාස් ෆිසිකල් ක්ලාස් නෑ නේ ළමයි කිසිම ටවුන් එකක සාමාන්‍ය පෙළ සඳහා භෞතික පන්ති නැත ඒ ලෙවල් කරනකොට එන්ඩ් ක්ලාස් උට නුගේ උඩ තියෙනවා ගම්පහ තියෙනවා නුවර තියෙනවා කුරුණෑවල තියෙනවා वैट बोर्ड शेयर करना पुता यंड अरे अरे अपे कट्टे वालंग इन्ने मोड़ातल गंडे पा मितने भी ना अरे आइंग करोते माँ एंड बे मंगवाल पुता के नहीं के कल्पना करना दे अरे उन्ने में බිට් එක කියන්නේ මොකද්ද? ආයෙත් මම මේක ඇඳලා පැහැදිලි කරත්. ළමයි බිට් එක කියන්නේ නිකන් පුටුවක් වගේ අයිටම් එකක් කියලා දාගන්නකො හරි ෂෝක් කරද රයිට්. බිට් එක කියන්නේ මෙමරි ලොකේෂන් එකක් මතක අවකාශයක්. මට අර පැත්ත පේන්න ඕනේ. චැට් එක චූටි කරන්න. නැත්තම් එක්කෝ මේක ස්ක්‍රීන් පොඩි කර zoom එක. ඒකට මම close කරන්න ඕනේ. හරි. කුරුණෑගල විතරක්වත් ෆිසිකල් ක්ලාස් පටන් ගන්න නැද්ද අනෝ කුරුණෑගල නෙමෙයි එහෙම වුණොත් මම පටන් ගන්නේ කොළඹ තමයි ඉන්නේ කොළඹ ගොඩ නෑ පටන් ගන්න නෑ කොළඹ පටන් ගත්තම වෙන්නේ කුරුණෑගලෙන් තරහ වෙනවා ඔයා ගියා නේද කොළඹට කුරුණෑගල ඉඳන් හරිද කියලා මේක නිසා කොයිවත් පටන් ගන්න නෑ අන්තිමට ඒක තමයි වෙන්නේ හරි එනිවේ ඔන්න බිට් එකක් කියන්නේ මොකද්ද බලන්නකෝ සීන් එක ළමයි දැන් අර මේ ඔප්ටිකල් මෙමරි වල අපි විසින් හාරගත්ත වලක් හෝ එහෙම නැත්නම් සර්ෆස් එකක් තියෙනවා මෙන්න මේ සර්ෆස් එකේ කොටස එහෙම නැත්නම් මේ වලක් ඔන්න ඔය කොටස මෙතනින් බිඳුව නිරූපණය වෙනවා මෙතනින් එක නිරූපණය වෙනවා කියලා හිතන්නකෝ හරිද රයිට් ඔයා හිතන්නකෝ ඊට පස්සේ නිකන් මැග්නටික් පාටිකල් එකක් තියෙනවා මැග්නටික් නෝත් ඇන් මැග්නටික් සවුත් මේ පැත්තෙන් උඩ ඉඳන් බලද්දී හැක් දාලා මේ තියෙන හැ රයිට් මට එකයි කියලා පේනවා තව එහා පැත්තකක් තියෙනවා මෙතන සවුත් මෙතන නෝත් විදිහට මට බිඳුවයි කියලා පේනවා මේ සම්මුතිය ඇත්ත නෙමෙයි මන් දන්නේ සවුද්ද නෝත්ද එක කියලා වෙලා මන් නිකන් මේ කියන්නේ වාට අදහසක් ගන්න විතරයි සංකල්පේ විතරයි ට්‍රාන්ස්මිට් කරන්න හරිනේ කතාව රයිට් දැන් ළමයි මෙන්න මේ එක ලොකේෂන් එක
ඔයාට ඔන්න මෙන්න මේ ඉඩකඩ තුළ වලක් හරන්නත් තිබ්බා සර්ෆස් එකක් ඉතුරු කරන්නත් තිබ්බට හරිද මෙන්න මේ එක ලොකේෂන් එක තුළ එහා පැත්ත කිව්වොත් එහම ඔයාට මෙන්න මේ චුම්බක ලක්ෂණ සහිත පාටිකල් එක අංශුව ඔයාට ඔන්න උඩ පැත්තට නෝත් හරවන්නත් තිබ්බා උඩ පැත්තට සවුත් හරවන්නත් තිබ්බට මෙන්න මෙහෙම අපි මේ data representation technologies වල දත්ත නිරූපණ ක්‍රමවේදයන්ගේ හරි දත්ත නිරූපණය කරගෙන යනකොට අපිට නිරූපණය කරන්න පුළුවන් පොඩිම චූටිම data unit එක තමයි bit එකක් කියලා කියන්නේ හරිද චූටිම data unit එක ඔයා හිතන්නකෝ දැන් අර තමයි physical එයාලගේ view එක භෞතික මේ view එක මේ තියෙන්නේ logical view එක ඔයා හිතන්න මේක ඇවිල්ලා box එකක් මට මේ බිංදුව මේ box එක ඇතුලේ sorry එක හෝ බිංදුව ගබඩා කරලා මතක තියාගන්න පුළුවන් මෙයා නිකන් හරියට පුටුවක් වගේ ඔයා හිතන්න ගෑනු ළමයි සහ පිරිමි ළමයි කියලා ಜಾති දෙකක් මේ ලෝකේ ඉන්න පුටුවක් ගෙනල්ලා මෙතනින් තියලා මට ඒක උඩ ගෑනු ළමෙක් හෝ පිරිමි ළමෙක් දෙන්නගෙන් එකෙක් වෙ ඉඳවන්න ඉඩ ඇති දෙන්නෙක් එක උඩ ඉඳවන්න නැහැ හරිද අන්න ඒ වගේ හරිද ගෑනු ළමෙක් හෝ පිරිමි ළමෙක් ඉඳවල තියාගන්න පුළුවන් සයිස් එකේ ලොකේෂන් එකකට මම කියනවා නම් පුටුවක් කියලා 100 දෙකෙන් එකක් ගබඩා කරලා තියාගන්න පුළුවන් සයිස් එකේ ලොකේෂන් එකකට මම කියනවා මොකක් කියලාද බිටුවක් කියලා කියනවා කතාව තේරිච්ච කට්ටියත් සන්නක බලන්න මේ 100 ගබඩා කරගන්න බිට් එකක් තුල ෆිසිකලි සමහර විට බිට් එක ගත්තාම මොනවද චුම්බක ලක්ෂණ සහිත පාටිකල් එකක් වෙන්න පුළුවන් බිට් එක ගත්තාම නිකන් සින්දු මත පිටක තියෙන වලක් හෝ කන්දක් වෙන්න පුළුවන් හරිද අර එක එක ස්ක්‍රීන් එක ෂෙයා කරනවා නැති හරි මේ සීන් එක තේරුණ කට්ටියත් සන්නද තේරුණ කට්ටියත් සන්න හරි නේද රයිට් ඔන්න ඕක තමයි කතන්දරේ රයිට් අපි ලියනවා චූටි ඩෙෆිනිෂන් එකක් බිට් එකට රයිට් ලියන්නකෝ මේ ඉංග්‍රීසි වලින් සිංහලෙන් මම කියන්න සිංහලෙන් කියන මුලින්ම පරිගණකයක් තුල දත්ත මතක තබා ගැනීමට භාවිතා කරන දිනිල් සමරතුංග හරි ඔය ක ක ක ක කියන එක ඉන්න බැරනම් පළයල්ලු හරිද රයිට් ළමෙක් කියනවා ඌ ස්ක්‍රීන් එක ෂෙයා කරා හරිද රයිට් හරි සයින් ඇඩ් එක සිරස ටීවී එකේ දැක්කා මං හිටියද මට දෙරණ ටීවීෙන් කතා කරා යාළ ගැර මේ එකට එන්න කියලා මේ බලමු නේද රයිට් එනිවේ හරි ලියන්නකෝ මොකද පරිගණකයක් කොහොමද මං කිව්වේ අමතක වුණා කියන්නකෝ අමතක වුණා කියන්න පරිගණකයක් තුළ දත්ත මතක තබා ගැනීම සඳහා එමනේ ලිව්වේ පරිගණකයක් තුළ දත්ත මතක තබා ගැනීම සඳහා භාවිතා කළ හැකි කුඩාම ඒකකයේ බිටුවයි කුඩාම ඒකකයේ බිටුවයි ලියන්න රයිට් ද ස්මෝලෙස්ට් පොසිබල් යුනිට් ද ස්මෝලෙස්ට් පොසිබල් යුනිට් which can be used to which can be used to the smallest possible unit which can be used to represent data in a computer represent data in a computer is a bit the smallest possible unit which can be used to represent data in a computer is a bit පරිගණකයක් තුළ දත්ත මතක තබා ගැනීම සඳහා භාවිත කළ හැකි කුඩාම ඒකකයේ බිටුවයි හරිනේ රයිට් ඉට් කැන් ස්ටෝ අයිදර් 1 හෝ 0 ගෙල් යන්න ඒ තුළ එක හෝ බිඳුව ගබඩා කළ හැක ඒ තුළ
එක හෝ බිඳුව ගබඩා කළ හැක. It can store either 1 or 0. ඒ තුල එක හෝ බිඳුව භාවිත මේ මතක තබා ගත හැක. It can store either 1 or 0. අග්ගල්ය සන්නස් කළසව මීටරුව නේද අනව හෙට අනිද්ද දිහාට යා වීඩියෝ එක දායි මං හිතන්නේ. Programming karna od mang revision neke programming karna bala porotu ak nena mod revision neke yana atara med deng programming sammantra neak dali bala wena mo saga cakra na bala porotu yena mo yek na tawati kada wasak one mata hari right pahugi sati mang youtube bakra video yak dem mala mai mage youtube channel kara yana pula mage nama search kala hari di memang lama panas dah kara asan permana kape pandi di samban dera ino yek iti ino dala mono od tidas visi deka December samaan pelat mona dene season sandha ha revision neka aram be kili vella podi video ekak eke man pahedili karana mona mona karunu da meke di karanne mona da nathi kiyana mata mata hati temak tiyena right kala dinne hano man oyala class ekata ara intro ekak dala vinadi 5 count enakan kewa ඊට පස්සේ තමයි පටන් ගත්තේ හරි මහන්සි හරි ඔන්න දැන් ළමයි මරු වැඩක් වෙනවා දැන් මේ බිට් එකෙන් දත්ත මනින්නේ අර සෑහෙන ඈත අතීතයේනේ චාල්ස් බිබේජ්ලේ කාලේ තමයි ළමයි මේ බිට් එකෙන් මනින්නේ පස්සේ මරු වැඩේ කියන්නේ මේ බිට් එක චූටි වැඩි මිනිස්සුන්ට එනවා නිකන් අමුතු ප්‍රමාණ එනවා බිට් මිලියන් එකයි බිට් බිලියන් එකයි බිට් ට්‍රිලියන් එකයි කියලා එනවා නිකන් ලොකු ප්‍රමාණ අතිවිශාල ප්‍රමාණ වලින් දත්ත මේ එනවා හසුරවන්න දැන් ඔන්න මිනිස්සු අමාරු වෙටන මිනිස්සුන්ට තේරෙනවා මේ බිට් එකෙන් නම් මේ වැඩේ ඉස්සරහට කරන් ගිහිල්ලා හරියන්නේ නැහැ අපිට සිද්ධ වෙනවා බිට් එකට වඩා ටිකක් ලොකු ඒකක පාවිච්චි කරන්න කියලා. දැන් මම මේ උගන්න පාඩමේ ඇත්තටම සමායට MCQ එකක්වත් විභාගයට අහන්න නැති වෙයි. නමුත් මේක ඔයාගේ ඔළුවේ තියෙන ඕන සංකල්පයක්. ඒකයි මේ උගන්නන්නේ. රිවිෂන් එකේ එක දවසට සමායට සංකල්ප එකක් දෙකක් තුනක් සාකච්ඡා කරන්න මම. හරි? ඔන්න බලන්න සීන් එක. රයිට්? අපි මම නිකන් ලාවට මතක් කරොත් මේකෙදි අපි Excel පාඩම නැවත සාකච්ඡා කරනවා. Operating systems, logic gates, number systems. හරි මෙහෙම පද්ධති තාර්කික ద్వාර සංඛ්‍යා පද්ධති එක්සල් පාඩම් ඊට පස්සේ පරිගණකයේ මූලික සංකල්ප ෆන්ඩමෙන්ටල්ස් ඉන් කම්පියුටර්ස් කියන පාඩම් ඉන්ටර්නෙට් පාඩම නැවත සාකච්ඡා කරන එක්සෑම් එක ලඟ වෙලා හරි HTML පාඩම කතා කරනවා ඊට පස්සේ 11 ශ්‍රේණි අවසාන පාඩම කතා කරනවා ආදි වශයෙන් සිස්ටම් ඩෙවලොප්මන්ට් පාඩම නැවත වතාවක් විභාගෙ ලඟ වෙලා සාකච්ඡා කරනවා හරිද ප්‍රෝග්‍රෑමින් විතරයි කරන්නේ නැත්තේ ඩේටාබේස් පාඩම සම්පූර්ණයෙන් මුල ඉඳන් උගන්නලා මුලින් ඉඳන් අකට සියල්ල මම YouTube එකට upload කරලා තියෙනවා බලන්න නම් බලන්න හරි ඔන්න මේ සම්පූර්ණ වට exam එකේ ලකුණු ඔක්කොම ටික ගන්න පුළුවන් හැමදාම 10ටද පටන් ගන්න අනේ නැහැ අන්න ඒකයි වැඩේ අද තමයි 10ට පටන් ගත්තේ මම කිව්වා අද අපිට පන්තියක් පටන් ගන්න තිබ්බ පොඩ්ඩක් කරකට වෙලා ගියා ගොඩක් දුරට මේක 9ට තමයි පටන් ගන්න 8ට පටන් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි නමුත් මම හිතනවා ඔයාලට 8 වෙද්දි class ඇති නේද හවුද අනේ සර් හැමදාම 10ට පටන් ගමුලෝ ආහා 11වසේ සර් පාඩම් 3 4ක් නේද කරේ ඔව් 11වසේ අවසාන පාඩම් දෙක මම කරන්නේ රිවිෂන් එක ඉවර වීගෙන නැද්ද අන්තිම කාලෙට හරි 10 අවුලක් නැහැ 10 කරු නෑ මෙහෙමයි 10 හොඳයි තමයි මම දන්නවා 10 හොඳ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ 10ට පටන් අරන් 12ට ඉවර කරපුවාම මම රෑල් නැගන් නිදාගෙන හෙට උදේට ආපහු පන්ති යන්න මට නිදි යන්නෙත් නෑ මට ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් හෙට උදේට පන්තියෙත් මම නිකන් නිදි මතේ ඉන්න ඊට පස්සේ එහෙමෙන් ප්‍රශ්න ටිකක් ඉන්නවා හරි මේ මොකක් ෂෙයා කරා අපේ ගෲප් එකට හරි ඔන්න බිට් එකක් තියෙනවා හරි බලමුකෝ අපි බලමු මං හිතුවොත් කොහොමත් ඔය සාමාන්‍ය පෙළ ළමයින්ගේ පන්තිවල තමයි ගැටලුව තියෙන්නේ එයාලට 8ට එන්න බෑ ක්ලාස් තියෙනවා අරකයි මේකයි හරි ඒක නිසා 10ට කරනවා නම් ඇත්තටම හොඳයි මං දන්නවා හරි බලමු ඈ බලමු හරි දැන් අද 10ට දාපු නිසා වෙන්න ඇති ළමයි ගොඩක් ඉන්නවා රයිට් ඔන්න අනිත් එක ඉතින් මේ ඔයාලට ඕන වෙලාවක ප්ලේබැක් එක බලන්න පුළුවන් ඈ කැමති වෙලාවක බලන්න පුළුවන් අවිට වීඩියෝ එක දානවා YouTube මේ YouTube එකේ මොකක්ද අපේ වෙබ්සයිට් එක හරි ඔන්න දැන් ඊට පස්සේ මිනිස්සු කරන වැඩේ තමයි මේ ඒක කියලාමයි මල්ටිප්ලයි කරගන්න ඔටෙන් මිනිස්සු ගන්නවා 8 bits අරගෙන ඒක සමානයි කියලා අලුත් ඒකකයක් නිර්මාණය කරනවා මොකක් කියලාද 1 byte කියලා බලන්නකෝ හරි
bit කියන එකේ b අකුර simple ඊට පස්සේ තියෙන i අකුරක් byte කියන එකේ b අකුර capital ඊට පස්සේ තියෙන y අකුරක් මේක හිතාමතා මේ විදිහට මිනිස්සු නිර්මාණය කරපු එකක දෙකක් අකුරු මාරු කරලා ලියන්න එපා byte කියන i අකුරු ලිව්වොත් වැරදි byte කියන එකේ b අකුර simple ලිව්වොත් වැරදි bit කියන එකේ b අකුර capital ලිව්වොත් වැරදි ඈ හිතාමතා හරියට මේක බලලා ලියන්න ඕන exam එකේ ලකුණු දෙන්න නැති වෙයි හරියට ලිව්වේ නැත්තම් ඔන්න දැන් මොකද උනේ මේ bit කියන ඒකකය 8 ගුණයකින් වැඩි කරලා ගුණ කරලා නිර්මාණය කරගෙන තියෙනවා byte. දැන් ඔයාලා කල්පනා කරේ ඇයි 8 න් ගුණ කරලා තියෙන්නේ? 8 කියන ළමයි 2 3 වෙනි බලය. 2 to the power of 3. 2 into 2 into 2. 2 වතාවක් 2 වතාවක් 2. 8යි. දැන් මේ දෙකේ පාදයේ නිරූපණයනේ මේකට අපි දාන්නේ 1 or 0 එක බිංදුව. choices දෙකයි තියෙන්නේ. එතකොට මේ දෙකේ පාදයේ ඒකක වලින් තමයි අපි මේ වගේ උපසර්ග පද හදාගන්නේ. දැන් අර අල අල කතන්දරයේදී. හරිද? ග්‍රෑම් 10000ක් කියන එක නැත්තම් ග්‍රෑම් එකක් කියන එක 1000න් ගුණ කළා. තමයි අපි මොකක් හදාගත්තේද? කිලෝග්‍රෑම් එකක් හදාගත්තා. ග්‍රෑම් කියන එකකේ 1000න් ගුණ කළා තමයි කිලෝග්‍රෑම් කියන එකකේ හදාගන්නේ. 1000 කියන්නේ 10 3 වෙනි බලය. හේතුව තමයි මෙතන ප්‍රමාණ නිරූපණය කරන්නෙත් 125යි 250යි 10 පාදයේ සංඛ්‍යා නෙමෙයි. ඒක නිසා තමයි මේ විදිහට ප්‍රමාණ මොනවද මේ හරි උපසර්ග 10 පාදයෙන් හදලා තියෙන්නේ. मुलू गम पंती विशेष ගමට මේකේ කාඩ් එක ගන්නවා රවිදුසේ කාඩ් එක ගන්න සල්ලි එකතු කරන ගමට ඒකිල්ල රුපියල් 50 50 හරිද ළමයි 30ක් පන්තියට සම්බන්ධ නැහැ 1500 කියලා හරිද වීඩියෝ එක බලනවා 60 වතාවක් එතන මගේ සර්වර් එකෙන් රීඩ් කරනවා මේ වීඩියෝ එක මෙච්චර ගොඩක් බලලා තියෙනවා කට්ටිය පන්තියෙන්නේ ළමයි 450යි දැන් ගිය අවුරුද්දේ පන්තිය සෑහෙන ගොඩක් හිටියා ඔයාලයි පන්තිය තෙමීටෙමෙට් ලොකුයි මේ රිවිෂන් එක කරද්දම පන්ති ලොකු වෙන්නේ හරි අන්න එහෙම නිසා මේ තමයි වීඩියෝ එක බලන මාර්ගාන සීමා කරේ. ඕගොල්ලෝ ඕන කෙනෙකුට පුළුවන් අපිට කෝල් එකක් දීලා මෙන්න මේ සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා මට වීඩියෝ එක දෙපාරක් බලලත් බලා ගන්න බැරි වුණා. හරිද? ඒක නිසා මට නැවත වතාවක් වීඩියෝ එක බලන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා වෙලා ඔෆිස් එකට කෝල් කරලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ ආව මාක් කරගෙන ඔයාලට වීඩියෝ කවුන්ට් එක වැඩිපුර දාලා දෙනවා. හරිද? කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඒක සීමා කරලා තියෙන්නේ අර වැඩේ නැති වෙයි. සාමාන්‍යයෙන් ඕ ලෙවල් පන්තිවල ළමයි තමයි ගොඩක් එහෙම කරන්නේ ඉතින්. හරි. මේ හරි. ඔන්න අන්න ළමයි කන තර්කානුකූල ICT සංකල්ප ඉගෙන ගත්තාම ICT ගැන කන්ෆිඩන්ස් එකක් එනවා. එතකොට ICT පේපරේ මොකද්ද කියලා හිතනවා. ඒක නේද සර් කරන්න හදන. Yes. ඔව්. අන්න ඒක තමයි කරන්න හදන. ඒක තමයි මම කරේ ගිය අවුරුද්දේ. ඊට කලින් අවුරුද්දෙත් එහෙමයි. මම කියන්නේ ගිය අවුරුද්දේ වැඩිපුර ළමයි හිටපු ඉඳලා. හරි. කරන්ට් එක කපනවනේ ඒකයිලු. ඔව්. ඒ කියන්නේ ඔයාලට පළවෙනි වතාවට ලයිව් එකට එන්න පුළුවන්. කරන්ට් එක ගියොත් එක වතාවක් ප්ලේබැක් එක බලන්න පුළුවන්. දෙවෙනි වතාවේ ආයෙත් ඉතුරු කරලා තියාගන්න එක්සෑම් එක ලඟ වෙලා බලන්න හරි පස්සේ බලන්න හරි ආයෙ පාර. හරි. මේ එතකොට account එක share කරන්න නැති වෙයි කියලා මම හිතනවා. right. පන්ති කාසු ටිකක් වැඩි තමයි. පන්ති කාසු වැඩි වුණාට විශ්වාසයෙන් ඒකක් ගන්න පුළුවන්. 1506ක් ගෙවුවොත් ඔයා රිවිෂන් එකට එන්න රුපියල් 9000 යන්නේ. පීසා හට් එක කියලා පීසා එකක් ගන්නකො 4000ක් යන. හරිද? නිකන් මම කියන්නේ. හරි. ඕන ඕන තරම් ඊට වැඩි වේදම් කරන කට්ටිය ඉන්නවා මේකේ. මම දන්නවනේ. හරි. ඒක නිසා ඒක ගැන කනගාටු වෙන්න එපා. හරි ඈ. ප්ලේබැක් එක කොච්චර කල් දිනනවද? ඕන තරම් කල් දිනනවා. සාමාන්‍යයෙන් මම දාලා තිනවා කන්ඩිෂන් එකක් මාසයක් තුල ප්ලේබැක් එක බලන්න. මාසෙ පහුණාට පස්සේ මට අයින් කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා කියලා. මම එහෙම අයින් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් අර සර්වර් එකේ ප්‍රශ්න නිසා සාමාන්‍යයෙන් මාස 6කින් මාස 8කින් විතර ෂේප් එකේ මේ පාඩම අයින් වෙනවා ඔටෝමැටිකලි. ඊට පස්සේ ළමයි අහනවා ඔය අයින් කරා නේද? ඇයි ඌට බලන්න බැරි වෙලා මාස 8ක් පාඩම. එහෙම කරගන්න එපා ඈ. ඉතුරු කරගන්න එපා. හරි. හරි. බයිට් එකක් අදන මේක මේ මෙච්චර දඟලන දෙයක් නෑ ළමයි. නමුත් මම මේක මේ හැමීට හැමීට දැන් කෙනෙක් කියයි අප්පෝ ඔය මොකද්ද බිට් බයිට් ඕක මම විනාඩි 5න් කියලා දෙන්නම් මටත් පුළුවන් විනාඩි 5න් කියලා දෙන්න මේක කිසි ප්‍රශ්නයක් නෑ නමුත් මට ඕනේ හොඳට සංකල්ප ඔලුවට දාන්න හරි ඒකයි මේ අද පළවෙනි දවසේ විදියට හැමීට මේ උගන්වන්න හරි රයිට් වෙනදට මෙහෙම නෑ YouTube එකෙන් බලන්න පුළුවන් කන්ටෙන්ට් සල්ලි දෙන අප කට්ටි ඉන්නවනම් හරි ඔන්න ඊට පස්සේ අපි බයිට් එක ගුණ කරනවා 1024කින් ඈ මරු වැඩේ ඔන්න 1024කින් ගුණ කරනවා මේ බයිට් එක bytes 1024ක් එකතු කරලා අපි හදාගන්නවා ඒකකයක් kilobyte එකයි කියලා හරි ෂෝක්
පේනවාද? වතාවක් 1024. 1024 කියන්නේ 2 10 වෙනි බලයට ළමයි. 2 to the power of 10. ඊළඟට මේ කිලෝ බයිට් කියන එකකේ මම KB කියලා කැපිටල් KB කියලා කෙටි කරලා ගන්නවා. 1024 ක් කිලෝ බයිට් මම ගුණ කරලා ගත්තාම 1 මෙගා බයිට් එකක් හැදෙනවා. තේරෙනවද? 1024 න් ගුණ කරන්න මෙයා උත්තර ඕනේ නැහැ. නැවත නැවත ලියන්න ඕනේ නැහැ. Right. 1024 ක් මෙගා බයිට් කියන්නේ මොකද්ද මම දාන්නේ? M අකුරයි B අකුරයි කැපිටල්. කැපිටල් ඈ. හරි එකතු කරලා ගත්තාම 1 ගිගා බයිට් හැදෙනවා. දන්න ඒවා මේවා. Right. 1024 ගිගා බයිට් එකතු කරලා ගත්තාම 1 ටෙරා බයිට් හැදෙනවා. සිලබස් එකේ තව එකක් තියෙනවා යාට. 1024 ටෙරා බයිට් එකතු කරලා ගත්තාම 1 පෙටා බයිට් හැදෙනවා. අදහසක් එනවා මං හිතන්. Right. හරි. මෙන්න මෙයාට අපි කෙටියෙන් කියනවා KB කියලා. මෙයාට MB, මෙයාට GB, මෙයාට TB සහ මෙයාට PB කියලා කියන. දැන් මෙතනින් පල්ලෙහාට ඒකක නැද්ද? තියෙනවා. Google එකේ වා සර්ච් කරලා බලුවොත් bit byte kilobyte කියලා. ඔයාලට හොයාගන්න පුළුවන් තව ඊට වඩා ලොකු ඒකක. හරිද? yota byte, seta byte, exa byte කියලා තියෙනවා. තමන් ලොකු ලොකු ඒකක දැනන් හිටියා කියලා ලොකු ලොකු පොරක් වෙන්නේ නැහැ. ඔයාලට මේ සංකල්පය අවබෝධ වුණා නම් තමයි ඔයාලට පොරක් වෙන්නේ. හරි? ළමයි මේ exam එකට හරියට මරුව එකක් තියෙනවා. හරිද? right? මෙන්න මේ bit එක සහ byte එක අතරේ අපි කාටවත් වැඩක් නැති අමුතු ඒකකයක් තියෙනවා. ඒක හින්දා සාමාන්‍යයෙන් අපේ රටේ exam එකට අහන්නේ ඒක. හරිද? අතර මැද්දදී. ඒ කියන්නේ ඒ ඒකකේ සමානයි bit 4කට 4 bits. එහෙම නැත්නම් byte එකකින් භාගයකට සමානයි. මම කියන්නේ ඔයාලට තේරෙනවා මං හිතන්නේ. අපි ඒ ඒකකයට කියනවා 1 nibble කියලා කියනවා. ඕකෙන් තමයි exam එකට ප්‍රශ්න අහන්නේ. ඇයි මෙච්චර මේ පාවිච්චි කරන ඒකක තියෙනවා? එවුව ළමයින්ට පුළුවන්නේ. හරිද? අරක තමයි නමාරු. දන්නේ නැත්තේ. ඒකෙන් තමයි ප්‍රශ්න අහන්නේ ඒක නිසා. ඔන්න එතන එහෙම එකක් තියෙනවා. මම ඒකයි එතන මේ දෙක අතර පොඩි ගැප් එකක් ඉතුරු කරගත්තා. ඒක පස්සේ දාන්න. හරිද? නිබල් කියනක ඔය අමුතුවෙන් මතක තියාගන්න ඕනේ නැහැ. මේ ටික තමයි මම මතක තියාගත්තේ යුත්තේ. පැහැදිලිව මෙන්න මේ දත්තමැණීමේ මේ ඒකක ටික ඔක්කොම තේරිච්ච කට්ටියත් උස්සන්න බලන්න මේ වගේ මේ ගුණාකාරත් එක්ක. Yes. හරිනේ. ලස්සනට නෝට් එකක් දාන්න බලන්න. ලස්සනට නෝට් එකක් දාන්න. දත්තමැණීමේ මේ ඒකක වලින් අපිට ප්‍රශ්න හම්බෙයි. පේපර් ක්ලාස් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තාම පාඩම ඉවර නැහැ. ඉවසලා ඉන්න. එක්මනට දාන්න දාලා ඉවරයි කියන්න මම ඔන්න ක්ලියර් ඕල් කරන ෆීඩ්බැක් ඔයාලගෙන් ඉවර කට්ටියත් උස්සන් යන්න රටක් ගාල් ලස්සනට දාන්න පේලියක් කර පේලියක් වගේ දැම්ම නම් ඕක ලස්සනට එනවා නෝට් එක එක ගොඩේ ලියා ගන්න එපා පස්සේ Tamanටවත් බලන්න හිතෙන්නේ නැහැ MBPS කියන එක වෙනස්ද සර් ඔව් මම ඒක තමයි ඊළඟට කතා කරන්නේ සිලබස් එකම කරනවද ඔව් ඔව් බය වෙන්න එපා ඔයාලට දැන් හරිද අලුතෙන් ආපු කට්ටිය ෂේප් එකේ බය නැතුව ගිහිල්ලා වෙලලා YouTube එකට එහෙම මං කලින් දාපු කන්ටෙන්ට්ස් මගේ කලින් ක්ලාස් වලට අපු ළමයි දාන කමෙන්ට්ස් අනම්ම නම් හොඳට බලන්න. වාට එතකොට මගෙන් ඔය ඔක්කොම අහන්න ඕනේ. වාට ලස්සනට අයිඩියා එකක් එයි. මොකද්ද මේ පන්තිය කියලා. MBBS කියන්නේ තව MBBS කියන්නේ මේ වෛද්‍ය උපාධියට. හරිද? MBBS කියන්නේ තව එකක් දහනවා ළමයි.
පැස්කල් කරන්න නෑ කිව්වේ කරනව කරනව නැත්තේ නෑ අතර මැද්දෙන් කොහේ හරි තැනක පැස්කල් කරනවා රිවිෂන් එකේ කරන්න නෑ කියලා කිව්වේ වෙලාව මදි මාස 6කින් පුළුවන් නම් අවුරුදු දෙකක් පාඩම් ගන්නන්න හරි ෂෝක්ඩ ඉතින් ඒක හැම පාඩම්ම ගන්නන්නේ අත්‍යවශ්‍ය පාඩම් ටික ගන්නන්නේ පැස්කල් වෙනම ගන්න කලබල වෙන්න එපා ඉවර කට්ටිය හැමිට හැමිට අත උස්සන්න ඉවරයි හරි තියරි ක්ලාස් එකේ ටියුට් එක ඔන්ලයින් ගන්න බැරිද පුළ ඔන්ලයින් ගන්න බෑ ෆිසිකල් මේ ක්ලාස් එකට ඇවිල්ලා මේ ළමයි ටියුට් එකට වෙනම අපි අය කිරීමක් කරනවා ටියුට් එක නිකන් එවන්න බැරි තත්ත්වයක් තියෙන රුපියල් 1000කට වැඩි 1000කට කිට්ටුවෙන් යනවා ටියුට් එක print කරා හරි ඈ හරි මෙච්චර කල් බිට් බයිට් ඉගෙන ගත්තා අද තමයි දැනගත්තේ මොකද්ද මේ කියේ වෙරි ගුඩ් හරි ඔන්න මේ ඊළඟට පාඩම් මග අරච්ච කට්ටත් ගොඩද ඔවුන් ඉතින් ඒකනේ රිවිෂන් එකක් කියන්නේ මොන රීක්ෂණයක් කියලා කියන්නේ මම මග අරච්ච උන්ට ගොඩදා ගන්න කරන එකක් තමයි දැන් මෙහෙමයි දැන් ඔයාලා කවුරු හිතන් ඉන්නවනම් මට විතරයි මේ මග අරලා දෙන්න මට විතරයි කෙල වෙලා තියෙන්නේ කියලා එහෙම නැහැ මෙතන ඉන්න ඔක්කොම උන්ට කෙල වෙලා තියෙන්නේ පළවෙනි දවසේ ඉඳන් මගේ පන්තිර ආපෙ උන් ඉන්නවනේ උන්ටත් කෙල වෙලා තියෙන්නේ ඒ කියන්නේ මං හින්දා කෙල වෙලා නෙමෙයි උන් වැඩ කරන්නේ නැතුව ඔය බලන්නේ නැතුව ඔහේ ආතල් එකේ ඉඳලා දැන් දැන් තමයි චුට්ටක් හිතලා තියෙන්නේ මේක IT එක කරගත්තනම් හොඳයි කියේ ඕක තමයි ඇත්ත හරිද ඒකයි මං අවුරුදු මුලටවත් නැත්තම් 10 වසර මුලටවත් රිවිෂන් පටන් ගන්න නැතුව කෙලින්ම මේ 11 ශ්‍රේණියේ මැද්දට විතර අවිලි වෙලා රිවිෂන් එකක් පටන් ගන්න හේතුව හැම අවුරුද්දේ මේ කාලේට පටන් ගන්න රිවිෂන් එක මේ කාලේ තමයි ළමයින්ට ඌමනා වෙන්නේ IT වලට 40යි IT වලට 25යි ලකුණු අන්න එහෙම වුණාම තමයි තේරෙන්නේ මේක අමාරුයි කියලා මුලින් මුලින් හිතන් ඉන්නවා මොකද්ද මුලින් මුලින් හිතන් ඉන්නවා මේ අප්පෝ මේ ඉන්පුට් ඩිවයිසස් නේ තියෙන්නේ මොනක හේම් මලද්ද හරි ඌව කවුද දන්න මවුස් එකනේ සර් රොය තියෙන්නේ කියලා වෙලා ඉතන හරි පස්සේ පස්සේ තමයි කියලා වෙන්නේ Excel පාඩම් බැරුව යනවා අර ඩොලර් සයින් එක දාන විදිය ඩේටාබේස් පාඩමේ ප්‍රයිමරි කී ෆොරෙන් කී මෙලෝ සංසාරයත් තේරෙන්න දෙනවා ප්‍රෝග්‍රෑමින් පාඩමට හොඳටම කියලා වෙනවා ෆ්ලෝ චාට් එකක් තන ගන්න දරුව පාඩම් තුනට කියලා වුණාම ඩේටාබේස් වලට ලකුණු 10යි 13යි මොනවාද අරකට ලකුණු 13යි Excel වලට ප්‍රෝග්‍රෑමින් වලට ලකුණු 18යි ආසන්න වශයෙන් ලකුණු 50කට විතර කියලා වෙලා දන්නේම නැතු එතකොට එන්නේ 50යි කොච්චර කරා ඇයි තමන් දන්නේ අර සංඛ්‍යා පද්ධතිය වල පරිවර්තන ටිකයි ලොජික් ගේට් එකේ AND ගේට් එකේ OR ගේට් එකේ ඔන්න ඔච්චරයි දන්නේ හරිද අතරමැදෙන් ඉන්පුට් ඩිවයිස් අවුට්පුට් ඩිවයිස් වලින් තියෙන ප්‍රශ්න ටික ආවා පාඩම් අත්‍යවශ්‍ය අතිශය වැදගත් පාඩම් වල ප්‍රශ්න ටිකට ලියා ගන්න තමයි තේරෙන්නේ ඒකයි රිවිෂන් එකක් පටන් ගත්තේ හරිද මොකද මම දන්නවා 11 ශ්‍රේණියේ පාඩම් ටික ලස්සන්ට ඉවර කරන් ගිහිල්ලි වෙලා ළමයින්ට රිසල්ට් රන් දෙනට වැඩිය 11 ශ්‍රේණියේ මැද්දෙන් එහෙම නවත්තලා ආයෙත් 10 වසර මුලින් ඉඳන් ඔක්කොම ටික සාකච්ඡා කරගෙන යන්න පුළුවන් නම් ඒක සියලු දෙනාට එක හා සමාන වැදගත් ඔයාලා අතර ඉන්නවා කියනකොට අයිලන් ෆස්ට් වෙන ළමයා එයාට පාව වැදගත් කියලා කියන්නේ හරිද එයාට පාව වැදගත් හරි මේ මේ පුරුදු වෙන කරන වැඩක් නෙමෙයි හරිද රයිට් අවුරුදු ගාණක් කරපු වැඩක් මේ කරන්නේ හරි මේ මමත් ආසයිලු සර් වගේ කාටරි උගන්වන්න වෙරි ගුඩ් උගන්වන්නයි තියෙන්නේ ඉතින් මේ ටියුට් එක දැක්කද ඔයගොල්ලෝ මං ආයෙත් පාරක් අද පෙන්වන්නම් හැමදාම මේක පෙන්වන්න මොන කේම් මලද හරි ඔන්න බලන්නකෝ මේ තියෙන අපේ ටියුට් එක මේක සයිස් එක හිතා ගන්නකෝ හරිද පිටු 160ක් තියෙනවා සම්පූර්ණ විෂය නිර්දේශයම දාලා තියෙනවා සිංහලෙන් ඉංග්‍රීසි වලින් පොයින්ට් ෆෝම් එකෙන් පිළිවෙලට ඔක්කොම ටික මම අතින් ටයිප් කරපු අකුරක් වචනයක් නැර ඩොට් එකක් නැර මම ටයිප් කරලා තියෙන ලස්සනට මම තමයි මේ ටියුට් එක මුලින්ම ලියලා තියෙන්නේ මාස 6ටමද ඔව් ජීවිත කාලෙට රිස් බෑන්ඩ් එක නැත ඈ රිස් බෑන්ඩ් එකට දැන් සෑහෙන කොස්ට් එකක් රුපියල් 150ක් 200ක් විතර යනවා ප්‍රින්ට් කරන්න විතරක් පොඩ්ඩක් අමාරුයි රිස් බෑන්ඩ් එක දෙන්න අපි බලමු ආපහු පාරක් වැඩේ කන්ටිනියු කර යන්න පුළුවන් වේවිද කියලා එනිවේ ටියුට් එක මේ වෙබ්සයිට් එක මම වෙනම පර්චේස් කරලා ගන්න දානවා තරහ වෙන්න එපා ටියුට් එක සල්ලි ගත්තට හරිනේ වර්ෂන් 2 ද නෑ නෑ පරණ ටියුට් එකම තමයි හරි තාම වෙනසක් කරලා නෑ හරි මගන්නම් හරි දැන් ඔයාලට දෙන ප්‍රශ්නයක් සර් කිලෝබිට් මෙගාබිට් කියන්නේ මොනවද KBPS කියලා සිම්පල් වලින් කියන්නේ දැන් ඔන්න බලන්නකෝ පොඩ ඉන්න
හරි ට ගන්න කොහම වෙබ සයිට් එකට යන්න රජිස්ට්‍රේෂන් එක කරන්න අලුතෙන් කවුන්ට් එකක් හදන්න වෙබ් සයිට් එකම ලෙසන්ස් එක පල්ලෙහින් දාලා තියෙනවා පර්චේස් ද ටියුට් කියලා වෙලා අලුතෙන් ලෙසන් එකක් විදිහට ඒකට අදාළ මුදල් ගෙවන්න ටියුට් එක ගෙදරයි හරිද අපි තාම එක දාලා නැහැ මම අද අදරය තමයි දාන්නේ දැන් මම ගිහිල්ලා බලන්න වෙබ් සයිට් එක කවුන්ට් එකක් හදලා නැති කට්ටිය නැත්නම් අලුතෙන් ක්ලාස් එකට ආපු කට්ටිය ඉන්නවනම් අතෝසන් බලන්න මට මට ටියුට් එක සෙන්ඩ් කරන්න යනවා රුපියල් 200කට කිට්ටු මුදලක් ප්‍රින්ට් කරන්න යනවා රුපියල් 1000ක් විතර එතකොට ඔක්කොම මුදල 1200ක් විතර යනවා නමුත් ඊට අඩුවට දෙන්නේ නැහැ ටියුට් එක පන්තියේ ළමයි ඉඳලා හරි මේ ඔන්න ඉන්න කට්ටිය හරි ක්ලාස් ෆී එකටම ටියුට් එක දෙන්න බැරිද අහන්න එපා එහෙම අමාරුයි ළමයි හරිද මම එහෙම කරා මතකද පහුගිය අවුරුද්දේ ඔය ටියුට් එක රුපියල් 300කට විතර ප්‍රින්ට් කරන්න පුළුවන්කම තිබ්බා පහුගිය අවුරුද්දේ හරි ඒ කාලේ මං ක්ලාස් ෆී එකටම සම්පූර්ණයෙන් මගේ අතින් දාලා ඉවරලා ළමයින්ට ටියුට් එක යවුවා සම්පූර්ණ නොමිලේ කොටින්ම මේ ළමයෙක් මට කතා කරලා කිව්වා සර් මට සල්ලි නෑ මේ මට ටියුට් එක එවන්න බැරිද කියලා එහෙම ළමයින්ගේ ඇඩ්‍රස් ඉල්ලගෙන උන්ට පාවා අපි ටියුට් එක යවුවා අනිත් ළමයින්ගෙන් හැම වෙලම මුදලෙන් තමයි ඒගොල්ලෝ ටියුට් එක යවුවා සමහර ළමයි ඇවිල්ලා දෙන පන්තියට එක මාසෙයි ඌටත් යවුවා ටියුට් එක හරි සමහරු මාස 6ම අවුරුද්දම ඇවිල්ලා තියෙනවා උන්ටත් යවුවා ටියුට් එක උන්ට කොහොමද යවනවා එහෙම බලන්න නැතුව මං මාරු විදිහට ළමයින්ට උදව් කරා දැන් ආර්ථික තත්ත්වය හොඳ නෑ වර්තමානයේ මගේ නෙමෙයි මං කියන්නේ රටේ හරි පුදුම වේදමක් යනවා ප්‍රින්ට් කරන්න. ඔයාලා ටියුට් එක ගෙදරට ආවට පස්සේ කවදාවත් කනගාටු හිතෙන්නේ නැහැ මේක අපරාධ ගෙන්න ගත්ත කියලා. ඒ තරම් හොඳ කන්ටෙන්ට් එකක් තියෙන ටියුට් එකක්. ටෙක්ස්ට්බුක් එක සම්පූර්ණයෙන් අයින් කරලා ඉවරලා ඔයාලට මගේ ටියුට් එකෙන් වැඩ කරගන්න පුළුවන් සයිස් එකේ ටියුට් එකක් තමයි ඒක. දැන් ඔන්න බිට් එක තිබ්බනේ. බිට් එක අටෙන් ගුණ කරලා අපි හදාගත්තනේ 8 bits කියන්නේ බයිට් එකයි කියලා ඉවරලා. ඊට පස්සේ මෙන්න මේ බයිට් එකනේ අපි 1024 න් ගුණ කරන් ගියේ. නේද 1024 න් ගුණ කරන්න කලින් අපි එකපාරක් කීයෙන් ගුණ කරගත්තද එකපාරක් 8ෙන් ගුණ කරගෙන ඒකක හදාගත්තා ළමයි කොහොම කරන්නේ නැතුව මාසෙට එක ගන්න ටියුට් දෙනවද නෑ නෑ ඔක්කොම මුළු ජීවිත කාලෙම එක ටියුට් එකයි කොහොම කරන්නේ නැතුව බිට් එක අරගෙන බිට් එක කෙලින්ම 1024 න් ගුණ කරලා ඉවරලා අපිට හදාගන්න පුළුවන් ඒකකයක් කිලෝ k capital bit කියලා kilo bit කියලා එකක හදා ගන්න පුළුවන්. දැන් මොකද කරේ? මෙතන කෙලින්ම 8ෙන් ගුණ කරන්නේ නැතුව කෙලින්ම 1024 න් ගුණ කරා. බලන්න. අතනදී bit එක byte එක කරලා 1024 න් ගුණ කරලා තියෙන. ඒක නිසා එතනින් එහාට ඒකකවල නම් වෙන්නේ මොකද්ද? byte byte කියලා වෙලා kilo byte capital k capital b කළු පාට පැනල් ලියමු. capital k capital b එහා පැත්තේ right එහා පැත්තේ bit එකක් තමයි ගලින්ම 1024 න් ගුණ කරන්නේ kilo bit කියලා එකක් එනවා capital k simple b මේ ඒකකය මේ ඒකකයට සාපේක්ෂව 8 ගුණයක් පොඩි සරලව කිව්වොත් එහෙම 1 kilobyte කියලා කියන්නේ සමානයි යෝක 8 kilobits වලට තීරණ කට්ටිය අතුසන් බලන්න මට right තමන්ට තේරෙනවා අයියේ මෙතනින් අටෙන් ගුණ කරන්න කලින් කෙලින්ම 1024 ගුණ කරේ නැත්තම් මේ 1 kilobit කියලා කියන්නේ හරි ඒක සමානයි අටෙන් එකකට මොනවද kilobytes හරි දාන්න බලන්න ඒක මෙන්න මේ නෝට් එක දාන්න වම් පැත්තෙන් දානවා මෙන්න මේ නෝට් එක දකුණු පැත්තෙන් දානවා මේ නෝට් එක රයිට් වාඩ් නිකන් මේක නිකන් පල්ලෙහාට ප්‍රොජෙක්ට් කරලා යන්න ඕනේ නම් තව ඔයාලට එක පියවරක් විතර ලියන්න පුළුවන් ඈ මේ කිලෝ බිට් එක 1024 න් ගුණ කරලා හැදෙනවා මොකද්ද 1 මෙගා බිට් හැදෙනවා මෙගා මොකද්ද බිට් කැපිටල් M සිම්පල් B එහා පැත්තේ කිලෝ බයිට් එක ගුණ කරලා ඉවරලා හැදෙනවා 1 මෙගා බයිට් ඉස්සලා හදාගත්තනේ ඒක මම ලියන්න ඕනේ නෑනේ කැපිටල් M කැපිටල් B දැන් ආයෙත් පාරක් මොකද වෙන්නේ මෙගා බයිට් එක කියනකට වැඩිය මෙගා බිට් එක කියන කට ගුණයක් පොඩි හරි නේද කෝඩ් එකේ තියෙන වගේ තමන්ට ඕන දේවල් දාන්න බලන්න ඉක්මන් කරන්න වෙබ්සයිට් එක ඉන්ටර්ෆේස් එක ලස්සනයිලු තැන්කියු
චැට්ටක චුට්ටක් බලනවා මං. පයිතන් පොත ගන්න කොහොමද? පයිතන් පොත කියන්නේ පයිතන් ටියුට් එකකින් එක තියෙන්නේ. ඒ ලෙවල් ක්ලාස් එකේ තමයි පයිතන් උගන්වන්නේ. ඔයාට ග්‍රේඩ් 11 ළමයෙක් විතර රෙජිස්ටර් වෙලා ඕනනම් ඒ ලෙවල් ක්ලාස් එකේ පයිතන් පාඩම් ටික පර්චේස් කරලා අරගෙන බලන්න පුළුවන්. කෝල් එකක් දාලා කියන්න පුළුවන් මම මේ පාඩම් ටික අරගෙන තියෙන්නේ. මට ටියුට් සෙට් එක පෝස්ට් කරලා එවන්න කියලා. එතකොට අපේ කට්ටිය ටියුට් ඔක්කොම එකට දාලා ඉවරලා පෝස්ට් කරලා පැකේජ් එකක් හදලා එවයි. ඕනෙම දෙයකට ඔයාට අපේ කස්ටමර් සර්විස් එකට කතා කරන්න පුළුවන්. යන්න ෆෝන් නම්බර් එක බෝඩ් එකේ වැටෙනවා. ඕනෙම වෙලාවක يعني පාන්දර ගන්න එපා. රෑ 10ට 11ට ගන්න එපා. දවල් සාන උදේ 8 ඉඳන් කට්ටිය ඉන්න අපේ ගෙදර 10 වෙනකම් රෑ 9 වෙනකම් විතර ඉන්නවා. ඒ අතරතුරේ ඕනෙ වෙලාවක ඔයා ගන්න කෝල් එකක් මිස් කෝල් එකක් හරි තිබ්බොත් අපි කෝල් බැක් කරනවා. අයියලා ගොඩක් ඉන්නේ කතා කරලා ඕනෙ දේක් විසඳ ගන්න පුළුවන්. ඉවරයිද? තමන්ගේ නෝට් එක තමන් බිල්ඩ් අප් කරගන්න. සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් වලට ඩිමාන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙලා නැද්ද හැමෝම කරන හින්දා? එහෙම එකක් නැහැ. හරිද? දැන් හිතන්නකෝ මේ මේ අපි මොන යුගයේද ඉන්නේ? කෘෂිකාර්මික යුගයේද ඉන්නේ? ගල් යුගයේද ඉන්නේ නැහනේ. රයිට්? අපි ඉන්නේ දැන් තොරතුරු තාක්ෂණ යුගයේ. පට්ටම මාකට් එකේ මේ අඩුවක් තියෙනවා තව ඩෙවලොපර්ස්ලට. සිතක ඩිසෙම්බර් ඕ ලෙවල් වලට තියරි ක්ලාස් පටන් ගන්න. තියරි ක්ලාස් කව තියරි ක්ලාස් එක තියරි ක්ලාස් එක නෑ දැන් කොටින්ම. තියරි ක්ලාස් එක තමයි මේ රිවිෂන් එකක් බවට පත් කළා අපි කරගෙන යන්නේ. මට අවුල් පැස්කල් විතරයි. සෙමිනා එකෙන් සේරම කව කරනවද? ඔව්. නැත්නම් ඔයාලට පුළුවන් පහුගිය මාස 3 පාඩම් 3 පර්චේස් කරලා බලන්න. වෙබ්සයිට් එකේ ඒ ටික දාලා තියෙනවා. එහෙමත් පැස්කල් කව කරගන්න පුළුවන්. කෝල් එකක් දැම්මත් එහෙම එක මාසකට විතර ගෙවලා ඉතුරු මාස ටිකේ පාඩම් ටික ෂේප් එකේ ඇඩ් කරගන්නත් පුළුවන්. වෙයි බැරි වෙනකන් නැහැ. හරි? අනිත් එක තමයි දැන් ඔය ළමයි හිතනවානේ මට අර කෑල්ල විතරයි බැරි මට මේ කෑල්ල විතරයි බැරි කියලා. ඒ ඔයා දැනට දන්න දැනුමට සාපේක්ෂව ඔයා ඒක ජජ් කරලා තියෙන්නේ. ඔයා මගේ ක්ලාස් එකට ආවොත් අවුරුදු ගාණක් මාස 6ක් එතකොට මං කියලා දෙන දේවල් වලින් ඔයාලට හිතේ අප්පෝ මොනවද මං දැනන් හිටියේ කියලා. හරිද? තමන්ගේ දැනුම තමන් ජජ් කරන්න එපා. රයිට්. ඉවරයිද? පට්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා පාර chat එකේ. හරිද? ඉවරයි. ඉවර කට්ටියත් සන්නක බලන්න. 10 11 සිලබස් ඔක්කොම ටික තියෙනවද? ඔව්. සම්පූර්ණ විෂය නිර්දේශයම තියෙනවා ටියුට් එකේ. Microsoft Word පාඩම නැහැ, PowerPoint පාඩම නැහැ. 11 ශ්‍රේණි 4 වෙනි පාඩම graphics පාඩම නැහැ. ඒ අරන් ඉතුරු ඔක්කොම ටික තියෙනවා. අපි chat එක චුට්ටක් අඩු කරමු නේද? කට්ටිය කතා බහ කරන්න වැඩි දැන්. හරි. හරි. හරි හරි අමුතු ප්‍රශ්න තියෙන කට්ටියගේ. දැන් ඔන්න මේ ටියුට් එක ඕන කෙනෙක්ට ගන්න පුළුවන් දහනවා. මම සතුටුයි ටියුට් එක ගන්නවට වැඩිය ඔයාලට ක්ලාස් එකට එන්න පුළුවන් නම් ක්ලාස් එකට නැවිත් සර් ටියුට් එක විතරක් අරන් අපි ගේමක් ගහ ගන්නම් කියලා හිතනවා නම් එහෙම කරන්න අමාරුයි. ඊට වැඩිය හොඳ ටියුට් එක ගන්න නැතුව ක්ලාස් එකට එන එක. දැන් data transfer speeds ගැන අපි කතා කරනවා. නිකන්
data transfers මේක ඔයාලට exam එකට එන එකක් නෙමෙයි නමුත් ඔයාලගේ practically පාවිච්චි කරන එකක් නේ මොකද්ද internet connection එකේ slow ද කොහොමද කියලා හරි දත්ත සම්ප්‍රේෂණ වේගය දත්ත සම්ප්‍රේෂණ වේගය Board day makanya kemarin satisfied dulu, memang kita kira tiap hari. Emang tuh, kalau udah namanya kira tiap hari, board day makanya hari satisfying gitu, right? Arah arah, oddly satisfying deh waktu ini, nara minus tuh kayak makannya ya, tiap hari itu nih kak. Arah ayat balan nih api, India nanti kota balan phone nih kira, arah harl harl lagi balah tuh nih ya, balan nih, han hari ya itu, hari ya. ASMR tina meda selalu ikat tadi. Hari onna data transfer speed data sampression wege. Make sampan tadi tim bom sarlo dia kian tadi. Wah hitan nako megabyte siyak tino. Hari tuh. Wah ada tapper eka kalayak tul. Make yaman de puluan nang. Ikat tanaka indang tawa tanaka. Hari. අපි කියනවා මෙයාගේ data transfer speed එක 100 MBS නැත්නම් මේකම ලියනවා සමහරු MBPS per කියලා තමයි අදහස් කරන්නේ මේක හරි වැරදි right අර උඩේ විදිහ තමයි හොඳ right mega bits 100ක් තියෙනවා නම් හරිද ඔයා තප්පරයක කාලයක් තුළ මෙන්න මේක යවනවා නම් කොහේ හරි තැනකට දැන් ඔයාගේ internet speed එක කියයිද 100 MB S නැත්නම් MBPS B simple capital නෙමෙයි සාමාන්‍යයෙන් ඔය telecommunication service providers ලා හරිද ඒ කියන්නේ දුරකථන පහසුකම් සපයන කට්ටිය හරි මෙන්න මේ ජාතියෙන් නෙමෙයි දත්ත නිරූපණය කරන්නේ නැත්නම් මේ මේ unit එක represent කරන්නේ මේ ජාතියෙන් අපි හිතනවා 100 MBPS හරි ෂෝක් කියලා ලා තප්පරයට මෙගාබයිට් 100ක් යවා ගන්න පුළුවන් Film mekak megabyte hati ya, nang tapper hati ya, nih gelap itu, nih kan boru ak. Mana 100 MBPS ke, mana mei ekak ya? හරිද? එංගන නේද? right විශාල ශබ්දයක් අහනවද ඔයගොල්ලන්ට? right බැටරි බස මයික් එක කතා කරා මේ මෙගාබයිට් 100ක් තප්පරයක් තුල යනවා නම් 100 megabytes per second megabit 100ක් තප්පරයක් තුල යනවා නම් 100 megabits per second 100 megabits per second කියන එක අටෙන් බෙදන්න ඕන 100 මේ මොනවද megabytes per second වලින් උත්තරේ ගන්න නම් megabytes 12.5 අපේ ඔය SLT fiber connection එකකින් එහෙම තප්පරයක් තුල එහා මෙහා සම්ප්‍රේෂණය කරගන්න පුළුවන් වෙන්නේ. තේරෙන කට්ටියත් උසන් බලන්න මේ අපිට නිකන් මේ ඒකක වලින් නැතුව මේ ඒකක වලින් පෙන්නපුවාම ටිකක් ලොකුවට වැඩි වෙලා පේන නිසා අප්පා මේ 100ක් යවන්න පුළුවන්ද කියලා හිතන නිසා තමයි නොදන්න කට්ටියට අපේ රටේ telecommunication service providers ලා දුරකථන සේවා සපයන companies වලින් මිනිස්සුන් රවට්ටන්න මේ જાතියෙන් දත්ත නිරූපණය කරා. තේරෙනවද කතාව? දාන්න බලන්න. Serva adalah kuat penolong. Ekennya mam batkala lo kuila nih mi.
හරිද? ඒ අර අපේ බෝඩ් එක චූටි වෙලා ඒකයි. මං අද කුරුණෑගල ස්ටුඩියෝ එකේ නෙමෙයි ඉන්නේ කඩවත. මම මෙච්චර කල් හිතුවේ ෆයිබ එකෙන් 150 MB ගේම් එකක් දාන්න තප්පර 10ක් වගේ යන්න කියලා. බොරුවක් නේද? බොරුවක් නේද? Yes. හරි. ඉතින් මේ ඔන්න ඔය ටික තමයි මට අද දවසේ තුල සාකච්ඡා කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. දැන් ළමයි මේ එකක් තමයි මෙහෙම කරන්න පුළුවන්. මොකද්ද? ගාණක් දෙන්න පුළුවන් ඕනනම්. හරිද? ගාණ හදන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? මං හිතනවා අද ගණන් හදන්න නැතුව අපි পেපර් ක්ලාස් එකේම ගණන් හදුවා නම් හොඳයි. හරිද? මොකද එතකොට পেපර් ක්ලාස් එකට වාට එන්නම වෙනවා. අනිවාර්යෙන් পেපර් ක්ලාස් එකට එන්නම ඕන. හරි. ගණන් දෙන්න ඉතින් මෙහෙම. මොකද්ද? අපි හිතමුකෝ 1.35 නැත්තම් 1.1 නෑ. 125 මෙගාබයිට්. හරිද? මේක නිරූපණය කරන්න කියනවා බිට්ස් වලින්. හරිද? මේක නිරූපණය කරන්න කියනවා බිට්ස් වලින්. මම නිකන් කියන්නම් කොහොමද වෙන්නේ මේක. 125 අපි ගුණ කරන මෙගාබයිට් එකක් ඇතුලේ කිලෝබයිට් 1024ක් තියෙන නිසා මේක සමානයි කියනවා අපි 1024 KB වලට. කිලෝබයිට් එකක් ඇතුලේ බයිට්ස් තියෙන නිසා 1024ක් අපි 125 නැවත වතාවක් මේක 1024ත් මෙහෙමම තියාගෙන ගුණ කරනවා ආයෙත් මොනවාගෙන්ද? බයිට්ස් ගන්න නැවත වතාවක් 1024 තේරෙනවද දැන් මේකේ කතාව? මම මේක මකලා ඉන්නම් ඉස්සෙල්ලා MBPS කතන්දරේ ඉඩමදිනේ. හරියට බලන්න. මට මෙගාබයිට් 125ක් කියන එක මොනව කරන්න ඕනද? බිට් වලින් නිරූපණය කරගන්න ඕන. 125 MB කියන එක සමානයිනේ මෙන්න මේකට වඩා තේරෙනවද බලන්න. 125 වතාවක් 1 MB කියන එකට සමානයිනේ දැන් හරියද කතාව? සමානයි. හරියද? මෙන්න මේ 1 MB කියන කැතර කිලෝබයිට් කීයක් තියනවද? කිලෝබයිට් තියෙන 1024ක්. මට ඒක නිසා ඒ කොටස රීප්ලේස් කරන්න පුළුවන් මේ. 125 වතාවක් පල්ලෙහැයින් දිනන 1024 KB. හරිද? ඔන්න ඔය පියවර තේරිච්ච කට්ටිය දුසන්න බලන්න. මෙගාබයිට් 125 කියන එක මට ලියා ගන්න පුළුවන් 125 වතාවක් 1 MB කියලා ඒකක වලට කඩලා 1 MB ඇතුලේ කිලෝබයිට් 1024ක් තියෙන නිසා මේ කොටස මට රීප්ලේස් කරලා මේක හදා ගන්න පුළුවන්. තේරෙනවා. සරලයිනේ. මොඩියුල් එක මෙන්න මෙතෙන්ට අවිල්ලයි. හරි 125 මෙහෙම තියෙද්දි 1024ත් මෙහෙම තියෙද්දි මට මෙන්න මේක කඩා ගන්න පුළුවන් මෙන්න මෙහෙම කැලි දෙකකට 1024 KB කියන්නේ 1024 වතාවක් 1 කිලෝබයිට් 1 කිලෝබයිට් එක මට නිරූපණය කරන්න පුළුවන් නැවත වතාවක් බයිට්ස් වලින් 125 වතාවක් 1024 වතාවක් 1024යි මොනවාද බයිට්ස් මේක මට නිරූපණය කරන්න පුළුවන් 125 වතාවක් 1024යි වතාවක් 1024යි වතාවක් 1 byte කියලා නිරූපණය කරන්න පුළුවන් 1 byte කියන කැතර bit කීයක් තියෙනවද bit 3 8ක් මේ කොටස මට replace කරන්න පුළුවන් bit 8 හරිනේ ඔන්න මම මේ 125 වෙනකොට 128 ගන්නද තරහ නෑ නේද එතකොට ලස්සන්ට මේක සුළු වෙලා එනවා දෙකේ බලයක් විදිහට සුළු කරන්න පුළුවන් ඔන්න 128යි 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 වතාවක් 1024යි වතාවක් 1024යි වතාවක් මොකද්ද 8 bits බලන්නකෝ 128 කියන්නේ දෙකේ කීවෙනි බලයද දෙකේ 6 වෙනි බලයද 7 වෙනි බලයද 7 වෙනි බලය දෙකේ 7 වෙනි බලය හරිද 1024 කියන්නේ දෙකේ 10 වෙනි බලය 1024 කියන්නේ දෙකේ 10 වෙනි බලය 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය bits ප්‍රමාණයක් වෙනවා හරිද පාද සමානයි නම් දර්ශක වලට මොකද කරන්න පුළුවන් පාද සමානයි නම් අපිට දර්ශක එකතු කරන්න පුළුවන් තේරුණ නෑනේ සර්ලු තේරුණ බලන්න ආයෙ පාරක් හොඳට මං කියප එකේ ප්ලේබැක් එකේ YouTube එකේ තියෙන ආයෙ පාරක් බලන්න මෙහෙම මේ දැන් මේක කඩාගත්ත හැටි වට තේරෙලා නැත්නම් මේ 1 MB කියන්නේ sorry sorry මෙගාබයිට් 128ක් කියන්නේ මෙගාබයිට් එකේ ඒවා 128ක් එහෙම කඩාගෙන තියෙන්නේ 128 පැත්තකින් තියාගත්ත මෙගාබයිට් එකේ මෙගාබයිට් එක වෙනුවට රීප්ලේස් කරා 1024 KB අපි කලින් කතා කරානේ 1024 වතාවක් මේ කිලෝබයිට් ගත්තාම මෙගාබයිට් එක හැදෙන්නේ කියලා. ඒ කියන්නේ මේ
මෙන්න මේ ප්‍රමාණය මේ ප්‍රමාණයට සමානයි කියලා අපි කලින් කතා කරා පල්ලෙහාට පල්ලෙහාට මතකද රයිට් හොඳට කල්පනා කරමු දෙක වතාව හරි දෙකේ මෙන්න මේ ලියා ගන්නවා අපි පාදය දෙකයි කියලා දර්ශකට එක එකතු කරනවා හත එකතු කිරීම 10 එකතු කිරීම 10 එකතු කිරීම 3 ඔක්කොම ටික කියයිද දෙකේ 30 වෙනි බලයයි bits කියලා අපිට උත්තරේ එනවා හරිද මෙන්න මේක convert කරන්න කියලා ඉවරලා දීලා MCQ එකක් දෙනවා මෙගාබයිට් 120ට සමාන වන්නේ bit වලින් පහත සඳහන් කොමකටද උත්තරයක් තියෙනවා 230 bits කියලා ගහපුවාම ලකුණක් හම්බ වෙනවා තේරෙන කට්ටිය සන කතා සර් ඇහිබේ මේ කට්ටයක් කපලා දෙන්නේ හවුද හරි තග්ගල් දාන්න එහෙනම් තවත් මෙවන් වැඩසටහනකින් ලබන සතියේ හමු වෙමු ළමයි චමීරු වාගේ ප්‍රශ්න අහන්න අපේ ස්ටාෆ් එක කට්ටියගෙන් ලබන සතියේ මේ ක්ලාස් එක මෙහෙම නොමිලේ ලින්ක් එක දාලා කරන්නේ මම අද දැන් ලෙසන් එක ඇඩ් කරනවා ඔයාලට පුළුවන් අපේ ඔය අර ඩොකියුමන්ට් එකක් තියෙන වෙබ්සයිට් එකේ මේ මොකද්ද විස්තර සම්බන්ධව දාලා ඒ ඩොකියුමන්ට් එක අරගෙන ඔයාලට පුළුවන් මොනව කරන්නද පැහැදිලිව කියවලා एक बैंक अकाउंट डीटेल्स तीन ऑनलाइन पेमेंट एक करने दिए तीन क्लास से संबंध नहीं दिए तीन लिंक के कबला हर तो प्ले बैक के कबल नहीं दिए तीन उक्को मत तीनों क्या मतलब पंद्रह संबंध ने बोलूंगा विश्वास ही मंगा रखे ने मां सहायक एक दिक्कत बैठ करो मगे तक एक करण देना हर तो यह मैं एक गन्न खट्टी ओन तरंग पे पंती नो हरी मलेशी आई सी टी वर्ल्ड एक गन्न का हरी मलेशी हर तो राइट टक गलत आने में का मंगे ना गिल्लन ना हिटर दिदास विशेष देखे मैं और उद्देश्य पेरेदा තිබ්බ සාමාන්‍ය පෙළ පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න කතා කරන වැඩසටහනේ ඉතුරු කොටස අපි කන්ටිනියු කරා යනවා ගී සතිය කතා කරා යම් ප්‍රමාණයක් හෙට කතා කරන ඉතුරු ටික එහෙනම් මං ගිහින් එන්නම් බයි ඈ හරි